නිසා ඩෙස්ටමෝල් තරු පිරිරෑ රංගන සමක පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. ඩෙස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හොටෙල් ග්‍රීන් කෝට් පෝමගල. අවුරුදුතා ඩෙස්ටමෝල්ට් තරු පිරිරෑ රංගන සමක. අයිබුවන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනි, ලස්සන දවසක ලස්සන වැඩකටයි මේ මුලපුරන්න සූදානම් වෙන්නේ. මුළු රටම අවුරුද්ද බලගන්වන්න සූදානමින් සිටිද්දී අපි ඔබගේ නිවසට ආවා. ඔබ අපත් එක්ක සියතත් එක්ක අවුරුද්ද ගත කරන බව අපි හොඳින්ම දන්නවා. එසේනම් මේ ලස්සන දවස ලස්සන වැඩි කරලා අර්ථවත් කරලා ඉස්සරහට අරන් යන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි ශ්‍රී ලාංකීය ආදරණීය ප්‍රේක්ෂකින්ගේ දයාබර ආශිර්වාදය මත මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ සියත අවුරුදුදා නෙස්තමෝල් තරු පිරිරෑ. එසේනම් මේ රැය ලස්සන කරමින් ඉස්සරහට යන්න ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. අද දවසේ ආදරණීය කලාශිල්පීන් යුවළ වශයෙන් මෙහි සපැමිණේවි. ඔබට රසය දේවි. ඒ හින්දා අපිත් එක්කම රැඳෙන්න. පෝෂණයෙන් ශක්තියෙන් පිරිපුන් අවුරුද්දකට අප සූදානමින්. මේ අවුරුද්ද 100%ක්ම බලගන්වන්නට නෙස්තමෝල් සූදානමින්. නෙස්තමෝල්ට අපිට ලබා දුන්නු ශක්තිය, ස්තුති, පෝෂණයේ ශක්තිය නම් මතක තබා ගන්න නෙස්තමෝල්. එහෙමනම් අද අපේ ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියන්ට තමන්ගේ ආදරණීයන් සමගින් මේ කොදෙව්වට එන්න ආරාධනා කරන්නටයි සූදානම් වෙන්නේ. අවුරුද්ද කියලා කිව්වම මුළු පවුලම සූදානම් වෙනවා අවුරුද්දට. දෙන්න දෙමහල්ලන් තමන්ගේ ආදරණීය දරු දැරියන් පිරිවරාගෙන සූදානම් වෙන වෙලාවක්. ඔවුන්ගේ රසය අපි නැවත නැවතත් අද රාත්‍රියේ මතක් කරමු. මේ රාත්‍රිය සුන්දර කරමු. එසේනම් මේ ඇවිල්ලා තියෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි. අවුරුද්ද උදා වෙන්නට තවත් වැඩි කාල වේලාවක් නැහැ. හොරා කීපයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. එහෙනම් ඒ සිංහල අවුරුද්ද ඇවිල්ලා කියලා කියමින් ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියන්ට මෙහි එන්නයි මගේ දයාබර ඇරයුම. සුබාලුත් අවුරුද්දා, සුබාලුත් අවුරුද්දා, සුබාලුත් අවුරුද්දා, සුබාලුත් අවුරුද්දා, සුබාලුත් අවුරුද්දා. චුටි මැණික පෝෂණයේ ශක්තිය කොච්චරද කියලා කියනවනම් ජවය ගන්න හැදුව විතරයි ඉවර කළා. අමන්දයා අවුරුද්ද ඇවිල්ලා කියලා කියාගෙන හරි ලස්සනට මේ අද සියත අවුරුදුදා නෙස්තමෝල් තරු පිරිරෑ
හැඩගන්වන්නට කටයුතු කළා. එසේනම් අපි ලස්සන හෝරා කීපයක් ගත කරන්න සූදානම් වෙන්නේ. මතක තියාගන්න අමතක නොකර අවුරුද්ද උදා වෙන මොහොතේ ඔබ ඉන්නේ අපිත් එක්ක කියලා. මේ ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියන් හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ. බලන්නකො පෝෂණය කොයිතරම්ද කියලා කියනවා නම් මං කියන්නත් කලින් කට්ටිය ඉඳගෙනත් ඉවරයි. හොඳයි, අපි ආදරයෙන් ආරාධනා කළා යුග ගණනාවක් දශක ගණනාවක් ඔබට ආදරය බෙදා දුන්නු මේ ප්‍රවීණ රංගදරයා ශ්‍රියන්ත මෙන්ඩිස්, එවගේම ප්‍රවීණ රංගන ශිල්පිනි කුසුම් රේණු සමගින් දෙන්න ඔක්කොම හොඳ අත්කොළ සන්නාදයක්. කෝ අප්පොඩිය අත උස්සලා දෙන්න. රයිට්, මයික්ස් ටික ළඟ තියෙනවා, ගණ්ඩා ළඟට, විශේෂයෙන් ලහිරු ගණ්ඩ ජය වේවා. ආදරයෙන් පිළිගන්නවා. කොහොමද අවුරුද්දේ පහුගිය දවස් ටිකේ සූදානම? දැන් අවුරුද්ද උදා වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අපි මේ හමුවන්නේ කොහොමද සූදානම? මං හිතන්නේ සූදානම ඉතාමත්ම විශිෂ්ටයි. මොකද ඒකට හේතු කාරණා වන්නේ අවුරුද්දක් එන්නේ එක දවසයිනේ අවුරුද්දටම. ඒක නිසාමත් සහ මේ ඥාති සම්බන්ධකම් සහ හිතමිත්‍රකම් යාළුකම් නැවත අලුත් වෙලා ජීවිතේ අලුතින් හිතන්න පටන් ගන්නා වූ මේ ප්‍රේමණීය මොහොත මං හිතන්නේ කාටවත් අමතක කරන්නට බෑ. සියතට අමතක වෙන්නේ නැහැ, අපිට සියත අමතක වෙන්නේ නැහැ. අන්න එච්චරයි. ඒ නිසාම මං හිතන්නේ අද ආරාධනීය ගෞරවයෙන් පිළි අරගෙන ඔබතුමන්ලාගේ මේ නිවහනට පැමිණියා. ඒ වචන හරි ගරු ගැඹීරයි ලස්සනයි. හැබැයි ඒ වචන අතරේ ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළා. මෙයා ජීවිතේ අලුතින් හිතන්න පටන් ගන්න කියන්නේ ඇයි? මොන තරම් වටිනවද? මොකද ළඟදී උනේ එහෙම වෙන්නේ? ඒකත් රහසක්. දෙන්නට අනේ උනාද? තනි වෙන්න හිතෙනවා ඇතිනේ. කොහමද අවුරුද්ද? හොඳයි. ඉතින් ඕගොල්ලෝ දෙන්නේ නැහනේ තනි වෙන්න අපිට. හැමතිස්සෙම කතා කරනවා වැඩවලට. ඉතින් හැබැයි අපි තනි වෙන්නේ අපේ ප්‍රේක්ෂකයන් එක්කමයි. ඒක කවදාවත් මං හිතන්නේ අපිට අතහරින්න බැරි බැඳීමක්. ඉතින් ඒ බැඳීම තුළ කලාකරුවන් වන හැමෝමත් මුණ ගැහුණාම පුදුම දෙයක් දැක්කහම, මේ දරුව දැක්කහම හිතට දැනෙනවා දැන් මං කාවි අමන්දේ කට්ටිය දැක්කහම ඉතින් අර ආයේ දරුව ළඟට ආවගේ දැනෙනවා. හරි වලස්සනයි. ඊළඟට මේ අවුරුද්දත් එක්ක අයවා සීරුවෙන් හිටගෙන කවුරු හරි හිටෙව්වද? හිටවෙක් කෙන. ඉතින් කාලයක් බුළුල්ලෙම ඔයාම හිටවලනේ තියෙන්නේ. අපි ආරාධනා කළා තවත් ආදරණීය යුවලකට සියත අවුරුදු දා නෙස්ටබෝල් තරුපිරි රෑ ලස්සන කරන්න එන්න කියලා. බලන්නකො මේ ෆ්‍රේම් එක. සුසිලක්කා රහල් අයියත් එක්ක ඇවිල්ලා දශක ගණනාවක රංගනයේ ප්‍රතිභාව පෑ ආදරණීය රංග පෞරුෂයන් ආදරණීය යුවලක් දෙන්න බලන්නත් පොඩිය අත උස්සලා කොහමද අවුරුද්ද? මේ මම පොඩි දෙයක් අහන්නම්. ඉස්සෙල්ලා ගෙදර ගෘහ මූලිකයට මයික් එක දෙන්න කාටද දෙන්න ඕනේ? මේ ග්‍රාමසේක පොතේ අනිත් ඔක්කොම කටයුතු යා තමයි. ග්‍රාමසේවක පොතේ ගෘහමූලිකයයි. මම අද දවසේ මේ වාසනාවන්ත වෙලාවේ ආවා. වාසනාවන්ත නෑ, කමන්නේ එක දවසේ විතරක් කෝ කරගෙන වැඩක් නෑ. මාර වැඩක් නෑ. මෙහෙමයි, ආදරණීයයි, බොහොමත්ම ආදරණීයයි. දවසද අයියද? අයියා. අයියා. පළවෙනියෙන්ම ගෙදර ආදරණීය වෙන්න ඕනේ. අපිට අවට ආදරණීය වෙන්න රංගන. ඔව්. ඒක අපි ගෙදරින් පටන් ගත්තොත්, අපේ වහල යටින් පුංචි වහල යටකින් පටන් ගත්තොත් තමයි ඒක විසිරලා අපේ සහෝදරයන්ට ආදරේ වෙලා අපේ කට්ටියට ආදරේ වෙන්නේ. පටන් ගත්තොත් නරක ආදර්ශ දෙන්න පාළුත් අවුරුද්දේ. පවුලක් අවුලක් වැරදි කියා පානවා. පවුලක් අවුලක් නැතුව ඉස්සරහට යන්න ගෙදරින් පටන් ගන්න ඕනේ. ආදරයෙන් මේ පිළිගන්නවා දෙන්නවම. අයියේ ජය වේවා. ජය වළංගන මල්ලිස් සීතරජ ජය වේවා. බොහොම ස්තුතියි අපට ආරාධනා කරන්න. අනිවාර්යයෙන්ම. ඒ වගේම අද ලස්සන ගීත කීපයකින් මේ පෝෂණයෙන් ශක්තියෙන් පිරුණු රාත්‍රිය බලගන්වන්නට ගේන්න මොණි චරිතයක් අපි අමතක කළේ නැහැ. හරි, මේ චරිතය හරි ආදරණීයයි. කාලයක් මුළුල්ලේම ඒ ආදරය ඔබට බෙදා දෙන්නට ඇති.
රිද්මේට නැතිව බැරි ලයිරු පෙරේරා නීපමා සමගින් කො අත උසලා දෙන්න අවසන්න. කො දෙන්න අත උසලා කොමා. රයිට් මගේ තන පළවෙනි වතාවට ස්ටේජ් එකේ Tamanටම පොඩියක් අත උසලා ඉල්ලගත්ත. කොහමද අවුරුද්ද? තාම මේ ප්‍රැක්ටිස් කරන ගමන් අවුරුද්ද. ඔව් දැන් ළමයි ටික ටික ලොකු වෙනවානේ. ඔව්. එතකොට ඒක එක වයසවල වලදී ඉතින් මේ තාම ඉතින් කැවුම් කවන්න එහෙම තාම පොඩි උන්ට ප්‍රැක්ටිස් කරන ගමන්. හරි. ඒක නේද. ඒ ප්‍රැක්ටිස් එකත් ජොලි ඉතින්. මේ පොඩි එකා ප්‍රැක්ටිස් ද නීපම? හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. කැම බීම ඔක්කොම සියල්ලම. ප්‍රශ්නයක් නෑ අපි කියලා දෙමු. රූපවාහිනිය ඔක්කොම තාක්ෂණය කියලා දෙදී යමු ඉස්සරහට. නීපම මට සමහරවල්ලාට මට ගෙදර දිමයක් කියලා දෙනවා. ඔව්. දැන් ඔහොම තමයි දැන් ආපුවම පොඩ්ඩක් එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දාන සාමාන්‍ය يعني හැම වැරදෙනවා කියන එක මේගොල්ලෝ දන්නේ නැහැනේ. ඔව්. දැන් එහෙම වැරදෙනවා. ඉතින් සාමාන්‍ය මයික් එක අල්ල ගන්න බැරුව යනවා. එහෙම දේවල් එහෙම තමයි. ඔව්. ගෙදර ඉඳගෙන ඔක්කොම ටික ලස්සනට කියනවා. කැවුම් කොකිස් හදන්න ගිහලා දුම් වැදිලද? කැවුම් කොකිස් සාමාන්‍යයෙන් අපේ ගෙදර උයනවා. අපේ ගෙදර කඩෙන් තමයි ගන්න කියන්නේ මේ. මහා ගෙදර උයනවා අපේ ගෙදර කඩෙන් තමයි කැවුම් කොකිස්. ආ මගේ. ඔව්. ආ කොණ්ඩේ රයිට් රයිට් රයිට්. ඒක නම් ඇත්තටම අවුරුද්දට කලින් වෙච්ච දෙයක්. වෙච්ච දෙයක්. එහෙනම් කමන්නේ ඊළඟට අපි දෙන්න තුන් දෙනා වෙච්ච එක යුවලකට ආරාධනා කළා. මෙතන ඉන්නවා ඉතින් දෙන්න තුන් දෙනා වෙච්ච අය. ආදරණීය ඔබ දශක කීපයක් ලස්සනට රඟපෑමෙන් වර්ණ ගැන්වූ ආදරණීය නිලිය ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ මුතු තරංගා නිශාන්ත සමගින් කුවරත් පුඩිය. Thank you, thank you. ඔව් ලබා දෙන්න පුඩිය මුතු තරංගාට. මං හිතුවා ගමහරා දුවන මේ ප්‍රචාරක රථේ එනවා කියලා. ඔව් ලබා දෙන්න ඉඩ ලබා දෙන්න. හරි රයිට් කොහමද අවුරුද්ද? ගොඩක් හොඳයි අයියේ. දැන් මෙයාට පොඩ්ඩක් තේරෙන නිසා ඉතින් ලොකු වෙනසක් තියෙනවා. යාට මුලින්ම තේරුනේ අම්මා ගැනද තාත්තා ගැනද? තාත්තා ගැන මං හිතන්නේ. තාත්තේ කොහොමද ප්‍රෝග්‍රෑම් එකට අඳ ගැහුවම තාත්තා මුලින්ම කියන්නේ අයියේ එනවා දතව කරන්න බෑ උදේ. හරි එයා කියන්නේ කොහමද අවුරුද්ද? හොඳයි හොඳයි හොඳයි. ඔව් නෑ බෑතර ගිටාව වගේ. හොඳයි අපි මේ කතා කළේ යුග දෙකක් එක්ක. ශ්‍රියන්ත අයියා, කුසුම් අක්කා, ඒ වගේම අපේ ආදරණීය සුසිල අක්කා, රහල් අයියා, ඒ එක යුගයක්. ඊට පස්සේ අපි කතා කළා ලහිරු ඒකම නීපම, එයා පැත්තෙන් මුතු නිශාන්ත, ලහිරු මුතු තවත් යුගයක්. ඊළඟ පරම්පරාව පරම්පරා තුනක් අද අපි පෝෂණයෙන් ශක්තියෙන් බලගන්වන්නටයි සූදානම් වෙන්නේ. මේ ඒ පරම්පරාවේ අම්මගේ දෝණි ඇවිල්ලා ඉන්නවා, තාත්තගේ දෝණි ඇවිල්ලා ඉන්නවා. හැබැයි සඳ තරුමල් අද නෑ. දෝණි ඉන්නකොට සඳ තරුමල් තියෙනවා වගේ. කවින්දයා අධිකාරී කවින්දයා ඇවිල්ලා ඉන්නවා ආදරණීය දනිදුත් එක්ක. දෙන්න බලන්න කෝ අක්කුඩි. ලස්සන ගීත කීපයකින් ඔබව අපූර්වත්වයට පත් කරපු මේ ජනප්‍රිය ගායන ශිල්පිනිය කොහොමද විවාහ වෙලා පළමු අවුරුද්ද නේද මේ? ඔව් පළවෙනි අවුරුද්ද. ඉතින් මෙයාගේ ගමේ ගිහිල්ලා තමයි අවුරුද්ද මේ පාර සමරන්න හිතුවේ. හිතුවේ හොඳයි. අද අවුරුද්ද උදා වුණාට පස්සේ ඒ ගමේ යනවා. නංගි තැන්කියු ලස්සනට කිව්වා. හොඳයි. දනදු කොහමද අවුරුද්ද? අවුරුද්ද මේ අලුත් අත්දැකීමක් මේ පාර මේ පළවෙනි අවුරුද්ද මේත් එක්ක ගත කරන්නේ බැන්දර පස්සේ. මේ සතුටුයි. ඉතාම සතුටුයි. පල්ලේ එක දුකෙන්ද කිව්වේ? ඒක දුකෙන් වගේද කිව්වේ? නෑ සතුටුයි. ඉතාම සතුටුයි. සතුටුයි. ඔව් ඒක තමයි. හොඳයි අපි ආදරෙන් පිළිගන්නවා. මෑත කාලීනව ඕගොල්ලෝ වඩාත්ම ආකර්ෂණයට ලක් කළ ගීතයේ හිමිකාරණියට ඒ ජනප්‍රියත්වය දෝතින් දරාගෙන වැඩසටහනට එන්න කියලා කිව්වා. අමන්දයා උත්පලී ආදරණීය සැමියා සාරංගත් එක්ක ඇවිල්ලා ඉන්නවා. තව එකපාරක් කියන්න තියනලයි. ඔව් ඒ යුවල අලුත්ම යුවලද? නෑනේ නෑනේ ටිකක් පරණ. නෑනේ පොඩ්ඩක් පරණ යුවල පිළිගන්න. කොහමද අවුරුද්ද? අවුරුදු ජයයි. හොඳයි ජයයි. ඔයාට කොහමද අවුරුද්ද? අවුරුදු ජයයි. මට ජයයි. දෙන්නටම අවුරුදු ජයයි. ජයයි. ගෙදර වැඩියෙන් කතා කරන්නේ සාරංගද අමන්දද? බොරු කියන්න එපා. ආද අලුත් අවුරුද්ද දවසේ අමන්ද.
මෙයාට මෙහෙමනේ අර දවසට ගෑනුවාට තියෙනවා වචන 6000ක් සම්පූර්ණ කරන්න. අහහ එහෙනම් ඒක සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරනවා. රයිට් හරි. මේ 6000 හෙළු දින 12000ක් නෑ ඇයි? ඒ 12000ක් තියෙනවද? 12000ක් තියෙනවා කිව්වේ. හරිනේ ඔයාගේ 6000ත් එක්ක අරන් ඉපමා. අයිය මයික් එක ගන්න. හොඳයි මේ ලහිරු මේ වත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනි විශේෂයෙන්ම අපි ඉන්නේ මේ සියත අවුරුදු 10 නෙස්ටමෝල් තරුපිරිරෑ වැඩසටහනත් එක්ක නෙස්ටමෝල් කියපු ගමන් මට ඔයාව මතක් වුණා. ඇත්තටම මේ වැඩසටහනේදී මට ආරම්භයේදී මතක් වුණා එකපාරටම අපිත් එක්ක නෙස්ටමෝල් තින්නවා කියලා කිව්වම මොකද දන්නවද? මාතර නෙස්ටමෝල් ෂෝ එක මතකද? පොඩ්ඩක් අතීතය මතක් කරමුකෝ. ඒක මං අද තමයි හරියටම ගැලපුණේ. කලිනුත් අපි කියලා තිබුණා ඒ වුණාට මේ කතාව සෑහෙන මේ ඉන්ට්‍රස්ටිං ඉඳ අපි මේ මට හිතුණා අය කියන්න ඕනේ කියලා කොහොමද නෙස්ටමෝල්ට ගින්නින්ද ගියේ නෙස්ටමෝල් ගීතාංජලි කියලා කන්සර්ට් එකක් තිබුණා ඒකට තමයි ගියේ. ගිහිල්ලා මේ බැඳපු අලුත සාමාන්‍යයෙන් නෝණ එනවනේ ඉතින් නෝණ එනවා මේ මාත් එක්ක යන්න මුල් ටිකේ එනවා. ඉතින් එහෙම ගිය මුල් ෂෝ එක ගිහිල්ලා මෙයා බැක් ස්ටේජ් එකේ වාහනේ නිදි මම සින්දු කියන්න ගියා. ගියාට පස්සේ ඔන්න මේ රම්බරි එකට එනවනේ මේ ඩාන්ස් ස්ටූප් එකක් එනවා නටන්න. ආවේ අතේ මෙහෙම අර සවරන් වගේ පොලු ටිකක් තියාගෙන තමයි ආවේ. පොලු ටික කරකෝ ඇවිල්ලා නැටුවා. නටලා කරලා ෆස්ට් වර්ස් එකයි කෝරස් එකයි ඉවර වෙලා සෙකන්ඩ් කෝරස් එක වර්ස් එක යද්දි පොලු ටික දැම්ම පස්සට. පස්සට දාලා කට්ටිය නටනවා. දැන් මට දැන් මං ආපු අලුත්තමත් නෙමෙයි 2000 කීයද අපි බැන්නේ 12ද බැන්නේ 11 නේ 2009 නේ 9 තමයි එන්නේ මම 11 දි බැන්දේ. ඉතින් කොහමද තාම මුල්ලේ ඉතින් අවුරුදු දෙකක් කොට එහෙම ලොකු සීන් නැහැ. ඔයා මේ වයිෆ් කෙන් හැම කාගේ බැඳපු අවුරුද්ද නැහැ. අපි දෙන්න. ආ සෝරි සෝරි. මට ආමතුණා මගේ මුද්ද ගලවලා බලන ඇතුළේ දවස. මේ කොහමද ගියාම මට නිකන් ඉන්න බෑනේ මම ගත්ත පොල්ලක් දැන් අර විසි කරපු පොල්ලු ටික තියෙන. මං එක පොල්ලක් අරගෙන දැන් මේ ලයිව් යන ගම හරි. මේ ටීවී එක යනවලයි මං කරකෝ සිංගල් වන දැන් සෙකන්ඩ් වර්ස් එකයි කෝරස් එකයි ඇවිල්ලා දැන් තර්ඩ් වර්ස් එක කියලා තර්ඩ් කෝරස් එකෙද්දී කට්ටි ඔක්කොම පොලු ටික ගත්තා. එක කෙල්ලෙක් විතර පොල්ල නැතුව වෙනවා දැන් දාගෙන මොකද පොල්ල දීන කියලා යාඩ අමතකලා මගේ අතේ පොල්ල දීන කියලා ඊට පස්සේ මම දුන්නා ෂේප් එකේ ඇවිල්ලා නැටුවා. ඉතින් ඒක සෑහෙන හොඳ දෙයක් වුණා. මට නෙස්ටමෝල් එක්ක ඒ කතාව මතක් වෙන්න ගත්තා. ඔව් අක්කේ මට හිතුණා මේ මොකක් කරේ. ඔව් මට කියන්න ඕනේ. ඔව් ඉස්සෙල්ලා දැන් බලලා කිව්වනේ 12000 නෙමෙයි 6000 නෙමෙයි දුර්මේ මම 12000ක් හරිය කතා කරනවා කියලා. බැඳපු දවස මතක නැති මිනිස්සයාට ඉතින් 12000ක් කියලා පුළුවන් ද තීරුම් කරත්. අද කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් නැගී සිටින තත්ත්වයක් පේනවා. මේ පැත්තෙන් අත් පොඩිත් නැගෙනවා. ඔව් මේ භයානක තත්ත්වයක් උදා වෙන්න යනවා මේ අවුරුද්දේ. අවුරුද්දේ මම හිතන්නේ අපි පිරිමි හැටියට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි කියලා මගේ කල්පනාව. අයියේ දැන් පුරුෂාධිපත්‍යය පිළිබඳව පමණනි කතා කරන්නේ. කාන්තාධිපත්‍යය ගැන කතා වෙන්නේ නැහැ නේ අයියේ මේ රටේ වැඩි. අපි කතා කරන්නේ නැහැ නේ. මේ වැඩ බලන්න. හොඳයි මේ කාලේ පුංචි පැලටත් වාසනා කියලා කියන්න වෙන කාලවකවානුවක්. ඒ හින්දා මේ දවස්වල පුංචි පැල පිළිබඳව කතා වෙන්න හොඳම කණ්ඩායම තමයි හොඳම දෙන්න තමයි යුවළ තමයි මේ අපේ කවින්දයා සමගින් දනිදු එන්නකො. ඉස්සෙල්ලා ඔය මයික් එක අරගෙන ඕකෙන් කතා කරලා ඉවල් එන්න මං සිගින් මයික් එක දෙන්න. මේ කොහොමද පුංචි පැලේ මේ දවස්වල සූදානම කියලා කියන්නේ? පුංචි පැලේ සූදානම කොහොමද මේ දවස්වල? සූදානම ඉතින් අස්පස් කරනවා. අලුත් ඇඳුම් එහෙම නම් ගත්තේ නෑ. පරණ ඇඳුම් ටික දඳින්ද? පරණ ඇඳුම්ම අඳිනවා. ගණන් පොඩ්ඩක් නෙමෙයි. කොහොම හරි ගණන් වෙලා එහා මෙහා කරගෙන අවුරුද්ද සමරන්නත් එපැයි නේද? රයිට්. එහෙනම් පුංචි පැලෙත් මේ කාලේ වාසනා කියලා දෙන්නට කියන්න ආරාධනා කරනවා. අපි
ලස්සන නැටුමකුත් බලන ගමන් ශ්‍රියන්තයි කැමතිද ලස්සන නැටුමක් බලන්න? පොලු තිනවත් දන්නේ. දෙස්තපොල් පොලුට ගේනවා දන්නේ. නෑ පොලු තිබුණා නැතත් නැටුමට අපි රුචි ආසයි කැමති. එනම් වාදක මණ්ඩලයේ සමගින් කවින්දයා දනිදු සමගින් පුංචි පැලෙත් මේ කාලේ වාසනා. අපි මේ දැන් ශ්‍රියන්තයියේ මේ නිශාන්ත දිහා බැලුවම මේ මුතුගේ හස්බන්ඩ් දිහා බැලුවම කාය වර්ධනය ඒ වර්ධනය කරලා තියෙන විදිය ගැන අයියාගේ හැඟීම් මොකද්ද? මට බය වෙයි මොකවත් කියන්න මේ දෙකක් ඇන්නොත් එහෙම මේ ඉන්න ආකාරයට නේද? ලයිරු මොකද හිතන්නේ? ඔයත් සපෝට් එකට එනවා නම් මම මොන හරි කියනවා. නෑ ඇත්තටම ආයෙ ප්‍රශ්නෙ යොමු කරන්න මට. ඔව්. මම ආසයි මේ 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 ලහිරුගේ විදියට. ඒ කියන්නේ වැඩස්ථාන් හරිය ජීවමාන කරන්න ශ්‍රියන්තයි ඔයාට මේ අපේ අනිත් අයට තියෙන ශක්තිය ඒක ලහිරුටත් ඒ විදියට තියෙනවා. දැන් දැක්කද මම මේ ප්‍රශ්නය අහුවම ශ්‍රියන්තයි උත්තරේ දුන්නම ලහිරු ප්‍රෝග්‍රෑම් එකේ හිටියා hina වෙලා. මම එයාගෙන් ඒකට උත්තරයක් අහුවම ආයෙ ප්‍රශ්නය අහන්න කියලා. මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එකේ නෙමෙයි ඇත්තටම හිටියේ මට ඇහුන්නේ නැහැ මෙලෝද. හැබැයි ඒකේ වගේ ඔයා පෙන්නුවා ලස්සන්ට. ඒකට අපි සන්තෝෂයි. ඒ කියන්නේ මේ කාය වර්ධනය මේ දේහධාරී සිරුර ගැන ඔයාලට මොනවද දෙතෙන්නේ? ඕක ලේසි නෑ හදන්න. ඔව් ඒක ටිකක් අමාරුයි. ඕක අමාරුයි. මොකද මාත් කාලයක් මම 90ට ඉඳලා මම 73ට බැස්සුවා සහ හදාගෙන ආවා. දැන් 83යි. දැන් 83. ආයි 10ක් වැඩුණා. මේ ඔහොම තියාගෙන ඉන්න ලේසි නෑ. රෙස්පෙක්ට් කරන්න ඕනේ හොම එකක් තියාගෙන ඉන්නවා ඇත්තටම. මට ප්‍රශ්නයක් කියන්න තියෙනවා. මම එතුමා දැක්ක වෙලාවේ මට මතක් වුණා මම දන්නේ කෙනෙක් මේ වගේ හිටියනේ කියලා. ඔව්. හැබැයි දැන් එයා නෑ. එයාගේ නම වේලුසුමන.
ඇයිති වේල සුමන කියන්නේ පවු නෙමේ මේ ගරුත්තය මේ දසමහායෝධයෙක් දසමහායෝධයෙන් ලේසි පහසුද දසමහායෝධයන්ගෙන් කෙනෙක් නේද මම හිතන්නේ වේලුසුමන දැන් බැන්දේ කව නම වේලුසුමනද ඒ අය නිශාන්ත නෑ නෑ මිසිස් වේලුසුමන මුතු මේ සංගීත ප්‍රසංගයන් ඉවර වෙලා ඉස්සර එද්දී දැන් ඒ මියුසිකල් ෂෝස් වලට ගිහිල්ලා ඩ්‍රයිව් කරන් එන්නේ නිශාන්ත සමහරලාට සෑහෙන කිලෝමීටර ගණනක් ඈතට යනවා පාන්දර මගේ එනකොට නිදිමතයි ඇත්තටම අපි මතක් කරනවා නිදිමතේ නම් රියදාවණය කරන්න එපා පැත්තකින් නවත්තලා ඇති තරම් නිදා ගන්න නිශාන්ත වගේ වෙන්න නැත්තා නිශාන්ත නිදා ගන්න හොඳටම නිදිමත හැදුනම මුතු මොකද්ද නිශාන්ත කරන්නේ කොහෙද කියලා මතක නැහැ නිදිම අයියේ එහෙම වෙන්න එපා කියලා කියන්නේ කාටවත් නිදිමත එනවා නම් ඒ වෙලාව නවත්තලා නිදා ගන්න නැත්තම් මෙයා කරනවා වගේ ඩිප්ස් ගැහුවා අයියේ පාරේ පාරමැද නවත් වෙන කරන්න දෙයක් නැති තැන ඒ තරම් ඒ මොනවානේ එතකොට නිදිමත යනවා එතකොට එහෙම කරලා තමයි ඊට පස්සේ ටික දුරක් ගියේ ඔව් එතකොට සුසිලක්කේ ඔබලංගේ කොහේ හරි දුරකින් අපිට කොහොමද තත්ත්වය මයික් එකකට අපේ නම් අපිට වුණොත් ඇම්බියුලන්ස් එකකුත් ගෙන්න ගන්න නෑ ගගයි නෑ ද අපිට වුණා එහෙම ඔව් කියන්නේ අපි එතකොට සොයිසා ෆ්ලැට්ස් වල ඉන්න යුගයක මේ අල්ලපු ගෙදර මේ අසනීපයක් වෙලා අපේ හිතවතියකට අයියා මේ ඩිප්ස් ගන්න අයියා නෑ අයියා ටක් ගාලා දාගෙන දැන් අරන් යනවා අරන් යනවා අරන් යද්දි මෙයා යන්නේ කොහෙද හොස්පිටල් එකටනේ කපර කෙන අයියේ ගොඩක් කන්ඩිපෙන්ඩ් එපා ගෙදර නෙමෙයි මේ ඔව් දැන් යන කොළ ගොඩක් උඩ යන්නේ කුණු ගොඩක් උඩ කාරක යනවා හොව ගාලා අයියා ෂෝක් අරන් ගිහලෙඩා නෙමෙයි තුන් දෙනාම ඉවරයි තාඩින්ගේ අර ෂෝ එකක් ඉවරලා ඇවිල්ලා අර ලෙඩා යන්න ඕන ගෙනියන්න ඕන නම්ද ගියේ නැත්නම් එහෙම යන්නේ නැහැ මේ අර ගෙදද්දි වගේ රණ්ඩු කරන්න එපා කිව්ව නේද ඔව් මගේ ජීවිතේ මං ගෙදද්දි රණ්ඩු කළා නෑ එහෙම රණ්ඩු කළා තුනම මගේ දත් හැට් එකක් නෑ හොඳයි අපි මේ රැඳී සිටින්නේ සියත අවුරුදු දා නෙස්තමෝල් තරු පිළරෑ සමගින් ලස්සන ගැයුම් ලස්සන කතා නැටුම්ද සමගින් බලන්න ඉන්න අපි සමගින් ලබන්නා වූ අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් නෙස්තමෝල් සූදානම් මේ වෙලාවේ කාර්ය බහුල වෙලාවක්. ඉතින් පෝෂණ ගුණයෙන් ශක්තියෙන් අනිවාර්යම වහා ඉන්න ඕනේ. ඉතින් මේ දෙකම එකතරකින් ලැබෙනවා. ඒ තමයි රසම රස නෙස්තමෝල් කෝපයක්. මේ වෙලාවේ ගෙදර ඉන්න ගමන් ඔයාට කරන්න තියෙන්නේ හොඳම රසම රස නෙස්තමෝල් කෝපයක් හදාගන්න. රන්වන් මෝල් කිරිසාරය පෝෂක ගුණය මේ ඔක්කොම අඩංගු වෙලා තියෙනවා මේ පුංචිම පුංචි නෙස්තමෝල් කෝපේ. ඉතින් කොච්චර කාර්ය බහුල වුණත් පොඩි වෙලාව වක්වාගෙන රසම රස මිස්ටර් මෝල්ට් කෝපයක් හදාගෙන රස විඳින්න කියලා ආරාධනා කරනවා සීත අවුරුදු දා මිස්ටර් මෝල්ට් තරු පිරි රැ රංගන සමග සීත අවුරුදු දා මිස්ටර් මෝල්ට් තරු පිරි රැ රංගන සමග පූර්ණ අනුග්‍රහය අපි සූදානම් ඔබත් සූදානම් මිස්ටර් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් Nila Hotel Sakkaraya Hotel Green Court Pomagala Api Sudan Obat Sudan Mr. Malt Alut Avurudda Balaganwanna 100%ak Sudanam Sielu Vedana Samane Wena Suba Alut Avuruddakata Ayadex Petin Unusum Suba Patum Hotel Green Court Pomagala Unchili Chili Watawala Rasawat Keruwe Watawala කිරිපලන වටවල වාරම් කිව්වේ වටවල නැකත් කරන වටවල අවුලම හවුල් කළේ වටවල සිරි තිරිත් වටවල මුල් දැනගත්තේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක 1 ඉරපතු මල් මෙත සතුට පෙරේ දසත පුරා කෝලන් නැතදේ නිතිසුබ කැන්දන අවුරුද්දයි පවුලේ සැමටම රැකවරණයි සැමදා සැමට රැකවරණයේ සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් උකුරාසින් වීවා තේ රස වැඩි වේවා අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 Domino's with in meda sari avuruddata rasa ithirena combos. Adama order karanna. Domino's.
අවුරුදු නැකතට නෑගම් යන්නට ඩයිනා බිස්කට් සුබ අලුත් අවුරුද්දක් වේවා. උකුරාසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. ඉරපතු මල් මෙත සතුට පෙරේ දසත පුරා කෝලන් නැතදේ නිති සුබ කැන්දන අවුරුද්දයි පවුලේ සැමටම රැකවරණයි. සැමදා සැමට රැකවරණය සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්. ඇයි මෙච්චර මහන්සියෙන්? අපේ කාලේසෙක් ගෙවා ගන්නත් ඕනේනේ. ඒ ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භ ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024. සයම් තුලේ නා කොලේ සිමින්නේ බක් මහේ මහා කලා මංගල්ලේ කිරුළු පළඳන උත්කර්ෂවත් රාත්‍රියේ සුන්දුරු දසුන් දැක ගන්න හෙට රාත්‍රී 7ට. සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024. පූර්ණ අනුග්‍රහය. Wild Wild Unleash the Wild in You. Koya val piri hangu man suda. Koya sok dag kar suda. Salli vitarak neme api ape kiyala hita gane inna hungak dewal apita ayithina. Hatran asa kiwa konda kain walta. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩේනේ හොයන්නේ? කොණ්ඩකස් වත්තන් තු බත් තන්න බැිනම් ඊට පස්සේ කන්න ඕනේ නැහැ. අනේ මන් දැල්මදයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ උනාට වෙනතරක් වැඩි දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙන්නේ. ඉරුද්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. සියත TV බලන්න. සියත අවුරුදුතා. වෙස්ට් මෝල්ට් තරු පිරි රැ. රංගන සමක. සියත අවුරුදු දා නෙස්ටබෝල් තරුපිරෑ සමගින් අපි ඉන්න වෙලාව තමයි මේ වෙලාව. මේ දන්නවද නිශාන්ත, ඔයා විතරක් නෙමෙයි වාහනේ පැදගෙන එනකොට ඩිප්ස් ගහන්නේ. සාරංගත් ඩිප්ස් ගහනවා. අමන්දට පේන්න දේහ දාරිත්‍ය කාය වර්ධනය පෙන්නුම් කරන්න රෑ පවුගේ දවසක ඩිප්ස් ගහලා. හැබැයි ගෙදර ඇවිල්ලනේ. ඇයි ඒ සාරංග රංගනයි නිශාන්තය කරා වගේ පාරයිනේ දුර ගිහිල්නොල ඩිප්ස් ගහන්න පුළුවන්. එතන ඉඳන් ටික ඩ්‍රයිව් කරන් එන්න බෑ. කවුරු හරි එන්න ඕනේ ඩ්‍රයිව් කරන් එන්න. එතන ඉන්න පුළුවන් පිටිපස්සේ සීට් එකට වෙලා. තව කවුරු හරි යන්න ඕනේ ඩ්‍රයිව් කරගෙන. ඩ්‍රයිව් කරගෙන යන්න ඕනේ. රයිට්. මේ අනේ ඒ අතරේ මේ ආයෙත් සැරයක් මේ පළවෙනි වතාව නෙමේ මුතුගේ ආදරණීය පුතා ඉන්න මුතු නම් පොඩ්ඩක් මතක් කරන්න. චුටි මැනික. මෙතෙන්ට ඩියොන්. ඩියොන් එන්න මෙතෙන්ට. නැත්ත අපට යාව පෙන්න්නට කාරයිටෝම ආරයි ඉති මේ චූටි මැනික මෙහෙම ඉන්නවානේ. අනේ ඉති රහල් අයිය ගොඩාක් වෙලා කතා කරන කොන්ඩ අල්ල අල්ල ගොඩාක් කලා කතා කරනවා. දුව දෝනී කීකේ කතා කර කර ඉන්නවා. මුතුක්කෝ අයිය මේ පුතේ මේ පුතේ මොක දුනේ අයිය දරුවා දරුවා හරි සුන්දරයි. මට ඇත්තරම ගෑනු දරුවෙක් කියලා බලනකොට අන්තික මට මතකට තෝන්නේ වේල්සුමට ගෑනු දරුවෙක් ඉන්න විදියක් නෑ පිරිමි දරුවෙක් මිසක් කියලා. මේ අපි යනවා දනිදුලාගේ ගෙදරට පොඩ්ඩක්. දැන් දනිදුගේ ස්වභාවය කවි ගෙදරදී ඉන්න විදිය එයා රිලැක්ස් වෙන විදිය අපිට පොඩ්ඩක් කිය. වීඩියෝ එක කවුනාද ඔකට? වීඩියෝ එක අවුට් උනා. අවුට් කරන්න යන්නේ. නෑ එයා අර බුලත් කටේ තියන් වගේ හැමතිස්සම කතා කරන්නේ බුලත් කටේ තියන් වගේ. ඔව් ඒ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි බුලත් කටේ. දැන් සාමාන්‍ය ගෙදරත් එහෙමද? දැන් චූටි අවස්ථාවක් තියෙන පොඩි පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙන තප්පර කීපයක්. ඒකේ අර කතා කරන විදිය පොඩ්ඩක් බලලා අපි අහමුකෝ කවියගෙන් මේ ක්‍රමය මොකද්ද කියලා.
මා දාල යන්න හදන්නේ. සල්ලි හම්බ කරන් තියන්න වෙනවනේ පොල්ට. ද කවි දන්නවනේ කතා කරන විදිහ. එයා හැමතිස්සෙම මම මට චුට්ටක්වත් දුකින් ඉන්න දෙන්නේ මොන හේතුවක් නිසාවත්. ඒ කියන්නේ සමහරවල් අර දැන් ගෑන් ළමයි දුක් වෙන හේතු තියෙනවනේ. කොණ්ඩේ එක්ක අවුල් යනවා, මේකප් අවුල් යනවා, ඇඳුම් අවුල්. මං ඔය වගේ දවල් දුක් වෙන්නේ. ඉතින් මෙයාගේ වැඩේම හැමතිස්සෙම මොකක් හරි අවුලක් වුණ ගමන් මොකක් හරි කියලා ඉතින් මාව hina ගස්සනවා. මේ අර බුලත් කටේ තියන් කතා කරනවා වගේ තමයි ඒව රෙස්පොන්ඩ් කරන්නේ. ඒතර මට අර තියෙන තරහක් මොනවාරි තිබ්බත් ඒත් යනවා. ඉතින් hina යනවා මෙයා කතා කරන විදිහට. මේ දනදු දැන් මේ ඒ කතා කරන විදිය මේ පැත්තේ නිශාන්ත ඩිප්ස් ගහපු විදියට හරි සාරංග එකට උත්තරේ දීපු එකට හරි ප්‍රතිචාරයක් විදියට අපිට ඒ විදියට කතා කරන්න පොඩ්ඩ ඩිප්ස් ගහනක හොඳ ඒක මාත් ඉස්සර ගැහුවා ගෙම් ගිහිල්ලා එම පස්සේ මේ කොණ්ඩ අවුලක් ඇවිල්ලා මේ නැවැට්ටුවා ඊපස්සේ බඩාව දැන් ඒක කොහෙද හොඳයි දැන් මේ දනදු දිගටම ඒ විදිහට කතා කරන් යන්නද හදන්නේ කවි කැමතිද ඒ කතාවට බඩා අන්කල් කෙනෙක් වගේ හරි ඒක පස්සේ හමු මට දෙන්න චලනේ මේ අපේ ප්‍රතාපවත් යුවල පොඩ්ඩක් ශ්‍රියන්ත අයියායි කුසුම් අක්කායි දෙන්නම මේ ඒ ෆ්‍රේම් එකේම තියන්න මං ප්‍රශ්නයක් අහනකන් ඒ එක්සයිට්මන්ට් එක මට ප්‍රතාපවත්ව ගන්න එකපාරටම ඒක ඉන්නේ ප්‍රතාපවත්ව ගන්න ආ දැන් රයිට් රයිට් මේ මේ ඒ ෆ්‍රේම් එකම දැන් අයිය අරගන්න ඉතින් තියලා දාවේ රයිට් ඔය ෆ්‍රේම් එකේම තියන්න මං අහන්නම් ප්‍රශ්නේ මේකත් එක්ක අයිය මට එකවර කියලා පෙන්වන්න අක්කට අක්ක දිහා බල්ලා තමුන් කැරලිකාරයෙක් කියලා පෙන්න 1980 ගණන් වල 83 වගේ මට මතක වේදියට වේදිකා නාට්‍යයක් වේදිකා නාට්‍යයේ නම මොකක්ද අයියේ ඒකේ දෙයියන්ගේ පුංචි අක්කරේ දෙයියන්ගේ පුංචි අක්කරේ ඒකේ තැනක තියෙනවා කියලා සොල්දාදුවෙක්ට හේවායිට කියන්න තමුසෙ කියලා නේද කියන්නේ තමුසෙ කැරලිකාරයෙක් කියලා කියන්න ඕනේ අයියා ගියා අයියේ ගියපු විදියටම පෙන්වන්න ගිහිල්ලා කවුද හේවාය මං වෙන්නද ඔව් නැත්තං ඔයා නැතුව කොහොමද අර අයියා කියවෙන විදිය ඒක හදන්න හදපු විදිය ඔක්කොම එක දිගට යන් අපි තමුසේ තමුසෝ දැක්කම මට කියන්න පුළුවන් තමුසේ කැලරි කැලරිකාරේ කැලරිකාරේ තමුසේ තමුසේ කැලරිකාරේ ඒ මොහොතේ එතන රැඳී ඉන්නවා කුසුම් අක්කා. කුසුම් අක්කාව වේදිකාවට පේන්නේ කුසුම් අක්කා ඉන්නෝ ඉස්සරහා බලාගෙන මෙහෙම. හැබැයි කුසුම් අක්කාව පේන්නේ වේදිකාවට මෙහෙම. ඇයි අක්කේ? මෙයා ඉතින් ලොකු නළුවනේ නාට්‍ය. ඒ තමයි මේ අමන්දයා මේ යාළු වෙන කාලේ යාළු වෙන්න ට්‍රයි කරන කාලේ ඉතින් ට්‍රයි කරන්න ගිහිල්ලා තමයි ඔහම ඇනගත්තේ මේ දෙබස් නිකන් අමුතු විදිහට කියන්න ගියාලා අර එමේ ඉතින් ඒ නාට්‍යයේ මම හිටියේ ආදිපාද දියණිය නයනතර කියලා ඉතින් මෙයා තරුණ සොල්දාදුවා බොහොම හොඳට ආවා ස්මාර්ට්ට කපුව ඉස්සරහට දාලා වයිට නිශාන්තේ නෝදී ටිකක් ඒ හැදේට වෙන්නලා හිටගෙන බලලා තමුසේ මං හොඳටම දන්නවා තමුසේ තමුසේ කැලරි කාරේ අපරේ සෝරි තමුන් කැලරි කාරේ තමුන් කෝරෙක් මම එතකොට විද්‍යාව උගන්වමින් හිටියේ ඒ කාලේ මම විද්‍යාවේ ගුරුවරයෙක් එතකොට කැලරි ගැන තමයි උගන්වලා තිබුණේ පාඩම අරක කොච්චර කිව්වත් එන්නෙම නැහැ හා කැලරි ගැන උගන්වන්නේ කැලරි ගැන උගන්වන්නේ ආවෙම අරක ඇවිල්ලා ඉතින් මහින්ද්‍ර පෙරේරා අනිත් පැත්තේ ඉඳලා මාරු ඔව් මුළු වේදිකාවම ඉනාවෙනවලු රයිට් අමන්දයා
සාරංග ගේ හදන කාලේ වැඩියෙන්ම හීනෙන් කියපු තනි අකුරේ වචනය මොකද්ද? යාටම කියන්න කිව්වේ. ආ යාටම කියන්න කිව්වේ. මං හිතන්නේ ඔය කියනවා ඇති ලී. ඔව් හරියටම හරි. ඒ බෲස් ලී නෙමේ. බ්‍රෙට් ලීත් නෙමේ. නිකන් ලී. නෑ නෑ මෙහෙමයි. අපේ ගේ හැදුවා කියන්නේ තාම හදලා ඉවර නෑ. තාම හදනවා. ඉතින් ගෙදරට පොඩ පදිංචි වෙන්න පුළුවන් තත්ත්වෙට හදන කාලේ ඉතින් මෙයා තමයි සෑහෙන මහන්සි වෙනවා. ඒ කාලේ දැන් ඔන්න ගෙදරට ලී බඩු බඩු නෙවෙයි මොනවාද ඒකට කියන්නේ? උළු හවුනේ. ඒ ලී ලී සීසන් එකේ කාලේ. ඔය කාලේ. ඉතින් මෙයා ගිහිල්ලා දුර ගිහිල්ලා ලී බලලා හොඳයිද? ඒව බලලා එනවා වාහනේ පාන්දර යනවා අයියේ. උදේ පාන්දර 4ට විතර මං අර කෝපි හදලා සෑන්ඩ්විච් හදලා දෙනවා ගිහිල්ලා බලලා එනවා එහෙම. ලී බලන්න. ඒ දවස් ටිකේ මෙහෙමයි. එදාට ඊට පස්සේ දවසේ වල ගෙදර නිදාගෙන ඉන්නකොට මොනවද කියනවා ඒ දවස් ටිකේම මොනවද කියන මං දැන් හොඳටම නිදි ආස්පියාගෙන නිදි මම මොකද කිව්වා ඔයා කැමති කිව්ව ලීගේ මොකද්ද කියලා කියන්නේ සම්පූර්ණ ලී වැඩම තමයි නින්දෙනොත් ලී පස්සේ මම පොතකුයි පෑනුවේ ළඟින් තියලා දුන්න හදිස්සියේ ලී බිස්නස් එක මොන හරි ලී ඕඩර් එකක් ආවොත් එහෙම ඒ දවස් ටිකට නින්දට ලියා ගන්න කියලා හොඳයි නින්දෙම්ම ලී ගැන කතා කළේ අක්කේ දැන් පාළු නෑ දෙන්නගේ බූදලේ දෙන්න කෙනෙක් හම්බුණා. දෙනවද මොකද කරන්නේ? එහෙම ඉතින් හුඟක් දේවල් එකතු කරලා නැහැ. අපිට දෙන්න පුළුවන් මං හිතන්නේ දරුවට දෙන්න පුළුවන් ඕ හොඳ ගතිගුණ ටික අපි පුරුදු කරමුනේ අපේ අනාගත. ඒක තමයි දෑවැද්දනේ. ඒක තමයි හොඳම දෑවැද්ද කියලා මං හිතන්නේ. දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දෑවැද්ද අපි ආදර්ශමත් කියලා හිටියා. මරණකන් මේ දෙනකන් ඒක දරුවන්ට ලොකු ආදර්ශයක්. ලොකු ආදර්ශයක් වෙයි කියලා හිතනවා නේ. ඔව්. එතකොට මේ කුසුම්මක්කේ කොහොමද අවුරුද්දේ සූදානම? තම අවුරුද්දම එක වගේ සූදානම් වෙනවා. මේ සැරේ ගොඩක් විශේෂයි නේ. ඉතින් කැමති කැමති නැකත් අරගෙන සූදානම් වෙන්න පුළුවන් ඉන්නවා. තවත් හොඳයි. මට හිතෙනවා එකක් වැරදුනොත් ඊළඟ එක හරි try කරන්න ඕන. නැකතට සූදානම් වෙන වෙලාව මේ ඉන්නේ. හැබැයි ඒ අතරේ නැකත ගැන කතා කරනකොට ශ්‍රියන්ත අයියා කිව්වා ඉස්සර තිබුණු රාජ නැකත් ගැන. නෑ මේමයි දැන් ඉස්සර නැකත් වර්ග කීපයක් තිබිලා තියෙනවා. ඔව්. ඉතිහාසයේ දැන් රජතුමාගේ නැකත් හදන්නේ රාජ නැකත්තා. ගමේ නැකත් ටික සූදානම් කරන්නේ ගමේ නැකත්තා. නැකත්තා. ඔව්. හරි. එතකොට ඔහු මේ කෘෂිකාර්ම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරන නැකත් ටික කරනවා. නමුත් කරබලයක් කරදරයක් රණ්ඩුවක් ගෝරියක් මුකුත් නැහැ. ඒගොල්ලෝම බෙදා හදාගෙන මේ හිතට දැනෙන මේ නැකත් වලින් ජීවිතේ වටිනාකම් හඳුනාගෙන වැඩ කටයුතු කළා. ඉතින් මං හිතන්නේ අපිටත් එහෙම තමයි කරන්නට වෙන්නේ. දැන් මේ නැකත් වලට සූදානම් වෙමින් පවතින වෙලාවේ තමයි අපි මේ නැකත් පිළිබඳව කතා කරන්නේ. හොඳයි දීපු නැකත ඔක්කොම එක නැකතකට ගියොත් හොඳයි. ඒ නිසා දීපු නැකත තවත් වැඩි වෙලාවක් නැහැ. එහෙනම් ඒ නැකතට කීන දම් මිටක් අරන් එන්න මුතු සූදානම්. යුග ගායනයක් තනි ගායනයක් කරන්ටයි සූදානම. වාදක මණ්ඩලය සමගින් මේ දෙන්නවද අත්පොළ සානාදය මුතු තරංගා. Oh,
හොඳම දේ උනේ අයියේ ඔබට. ඒ තමයි මගෙන් අහනවා ඒ සින්දු අතරේ කුසුම් මක්කා මෙහෙම කර කර මල්ලි කෝෂ්ඨයන්ත කෝෂ්ඨයන්ත කියලා. ඔව් ඇයි දන්නේ අක කෝ අර කන්නඩේ දෙක. ඔව් කොහොමද කියුවේ? නෑ ඉතින් මුතුට ශ්‍රියන්තව හොයාගන්න මං කන්නඩේ දෙක දුන්නා. ඒ කන්නඩේ දෙක තමයි ශ්‍රියන්ත පේන කන්නඩේ දෙක. කන්නාඩි දෙකේ මුතුට අකුරු පෙවුනේ කුසුම් මක්කගේ ශ්‍රියන්ත කන්නාඩි දෙකෙන්. නිශාන්ත ඩිප්ස් ගගා ඉඳලා හරියන්නේ කන්නාඩි දෙක කරන් දෙන්න. වයස හරි. සියත අවුරුදු දා නෙස්තමෝල් තරු පිළරෑ සමගින් අපි ඉන්නේ. රැඳී සිටින්න විරාමයක් කරන් ආයෙන්න. සියත අවුරුදු දා නෙස්තමෝල් තරු පිළරෑ රංගන සමග. සියත අවුරුදු දා නෙස්තමෝල් තරු පිළරෑ රංගන සමග. පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්තමෝල් අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හොටෙල් ග්‍රීන් කෝට් පොමගම. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්තමෝල්. නෙස්තමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්තමෝල්. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වෙනි සඳතා පූර්ව භාග 10:17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණින් සරසේ දකුණු දිශාව බලා හිසට දිවුල්පත්ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යෝෂ මිශ්‍ර නාඩු හා තෙල්කා ස්නාහී කිරීම මැනවේ. සියත නැකත් සිට්ටුව ඔබ වෙත ගෙනාවේ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අතේ තියෙන රත්තරන් වලට පෑන් ඒෂියා බැංකුවේ රන් අත්තමෙන් හොඳම මිලක් ගන්න එක. ඇයි මෙච්චර මහන්සි වෙන්නේ? අපේ කාලේසෙක ගෙවා ගන්නත් ඕනේනේ. ඒ ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දේ. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. අදිදල මගේ නම ඉම්රාන්. සල්වරාජා. හෙට්ටිආරච්චි. ඇයි ඒක පාටම නම වෙනස් කරගෙන? ඉම්රාන් සල්වරාජා හෙට්ටිආරච්චි කියලා නම දාගත්තම සිංහල ආරුද්ද දෙමළ ආරුද්ද රාමසාන තුනම සමරන්න පුළුවන්නේ. අම්ම එතකොට මට කැවුමයි වටලප්පනුයි ලඩුයි ඔක්කොම හදලා දෙන්න. හැමෝම එකතු වෙලා සමරද්දී උත්සව සමය වඩාත් අර්ථවත්. ලාඕජි අවුරුද්දක් වේවා. ලිංගතුකම නොවෙනස් වෙන ලාඕජි අවුරුද්දක් වේවා. අවුරුදු ගානකට පස්සේ ලොකු වුණාට මේ අවුරුද්ද සරුවට සමරන්න පුළුවන් වෙයි. පොඩි බේබිත් එනවනේ. ඒත් කෝ දැන් අපේ කම. අත්තම්මේ ගන්නත් බෑ. ඔයා මේ දරුවට මේ දේවල් කියලා දුන්නේ කොහොමද කියලා. අපේ කම අනාගතයට අරන් යන අපේම ඩයලොග් වෙති. අලුත් අවුරුද්දට සුබ පැතුම්. Pizza Hut වෙතින් අතරමැද බඩගින්නට melts. Pizza Hut. අවුරුදු නැකතට නැගම් යන්නට ඩයනා බිස්කට්. සුබ අලුත් අවුරුද්දක් වේවා. උකුරාසින් වීවා. තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. හොටෙල් ග්‍රීන් කෝට් පොමගම. තෑගි අරන් නෑගම් යන්නට, තෑගි අරන් හැම ගෙදරට ගොඩ වෙන්නට, යාළු මිතුරුකම් අලුත් කරන්නට මැලිවන් අලුත් අවුරුදු ක්‍රිස්කොටින් එක. අලුත් අවුරුද්දට තෑගි දෙන්න.
ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා මහජන බැංකුවේ ප්‍රාර්ථනයයි. බලගන්වන්න 100%ක් සූදානම්. ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 සායම් තුලේ නාකොලේ සිමින්නේ ඒ තොල් මලේ හිතකාව සුවඳ විහිදු ගෝයා ධනකාරී මසුවඳක් කෙව්වා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි. මහේ මහා කලා මංගල්ලේ කිරුළු පළඳන උත්කර්ෂවත් රාත්‍රියේ සුන්දරු දසුන් දැක ගන්න හෙට රාත්‍රී 7ට සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 පූර්ණ අනුග්‍රහය. සල්ලි විතරක් නෙමේ අපි අපේ කියල හිතාගෙන ඉන්න හුඟක් දේවල් අපිට අයිතින. තාත්තරන් ආසයි කියලා කොණ්ඩ කැවුම් වලට. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩනේ හොයන්නේ? කොණ්ඩකස් වත්තන් නැතුව බත් උතන්න බැරි නම් ඊට පස්සේ කන්න ඕනේ නැහැ. අනේ මං දැල්ම දයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ වුණාට වෙනදරත් වැඩි දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙන්නේ. ඉරුන්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. සියත ටීවී බලන්න. සියත අවුරුදු තා. මිස්ටර් මෝල්ට් තරු පිරිරෑ. රංගන සමග. සියත අවුරුදු දා නෙස්ට මෝල් තරුපිරෑ සමගින් ඉන්නේ. පෝෂණයේ ශක්තිය පිළිබඳව කතා කරනකොට මේ අවුරුද්ද 100%ක් බලගන්වන්නට නෙස්ට මෝල් සූදානමින් අපි නෙස්ට මෝල් මතක් කරනවා. හොඳයි, දැන් අපි ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියන් යුවල වශයෙන් යුවල 6ක් පිරිවරාගෙනයි මේ අපූරු දවස ගත කරමින් ඉන්නේ. මං අහන්න කැමතියි මුතු, කෑමවල නම් හැම කොහමද? ආට බුෆේ එකට ගියාම බුෆේ එකේ දාලා තියෙනවා විවිධ වර්ගයේ කෑම. ඒකේ අතුරු පස කොටසට ගියාම, ඩෙසර්ට් කොටසට ගියාම එතන දාලා තියෙනවා විවිධ නම්. කොහමද ඒවා හුරුද? මොනවද වැඩියෙන්ම කන්න කැමති ඩෙසර්ට් එක? මරු එක කිව්වේ අරේ දේවය දාලා තියෙනවා විවිධ නම්. අයිස්ක්‍රීම් කිව්වා, කමන්නේ වාගේ කැමැත්තනේ. හැබැයි ඒ නීපමා දන්න විදිය, නීපමා ඒ කෑම පිළිබඳව ප්‍රනවුන්ස් කරන විදිය කාටවත් බෑ. ඒකේ ලහිරුත් සෙකන්ඩ් වෙනවා. ලහිරු මතකද ඕගොල්ලෝ එකපාරක් ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා? මං හිතන්නේ හනිමූන් එකෙන් පස්සේ මේ කෑම ටික කියපු විදිය. ඔව්, හනිමූන් එකේ තමයි. ආ හරි. මේ අදාළ හොටෙල් එක කියන්නේ නැතු ඉන්නකෝ. මේ හොටෙල් එක ඇත්තටම මේ ඩිනර් එක සෑහෙන හොඳයි. ඩිසර්ට් එහෙම යායක් තියෙනවා. ඉතින් මම ඉතින් සෑහෙන කනවා ඉතින් ඩිසර්ට් එහෙම. මේ මං ඉතින් එක එක ජාති පැෂන් කියයි ආවද මෙන්න දැන් දාලා තියෙනවා. ඔයා එන්න දාලා තියෙනවා. දැන් හෝ ගාලා දාලා තියෙනවා. ඔව් මෙන්න තෝරන්න. තෝරනවා දැන් මම ඇවිල්ලා උස්සගෙන උස්සගෙන ඇවිල්ලා යන්න මෑත් ඉස්සරහා ඉන්න. දැන් මම කනවා. පොඩි පොඩි කෑනේ දෙන්න. පැෂන් මූස් අමුතු අමුතු නම් මෙයාට සෙකන්ඩ් වෙන්න බෑනේ. එක පාට මෙයාත්
ගස්ලබු මෙයා ගන්න ගස්ලබු කොමටු එච්චරයි ගත්තක ගස්ලබු මොකක්ද මයික් එක දැන් ඒක ගත්තා කරාම නිකන් පොස්්විදියට මේ කිව්වේ කුසුම්මක්කේ ඔයා දැන් සෝෂල් වෙලා දින්නේ මම මම ඕව සෝෂල් වෙන්න හිතුවේ අයියගේ වෙහෙම හොඳයි කියලා ටිකක් මෝඩ පාටයි කිව්ව නැත්තා ඇයි අයියේ මේ කොළඹ හැදිච්ච අන්ලයිකට ගිය කෙල්ලට සෝෂල් වෙන්න කියලා කියන්නේ ඇයි ඇයි ළඟ ලෝය කෙනෙක් ඉන්නවද යන ගමන් නඩුවකුත් දාගෙන යන්නේ නෑ මං එහෙම කියලා නැන්නේ නේද රත්තරන් රත්තරන්ට ඒ වෙලාව මතක නෑ රත්තරන් දෙක මට පේන විදිහට වෙලාවවත් මතක නෑ මතක නෑ කමන්නේ අයිය අක්කා හොඳටම සෝෂල් වෙලා ඉන්නේ ඒ නිසා අපි ගීතයකට යමු ගායනි ඩාන්සින් ගෲප් එකේ නැටුමකුත් එක්ක ආරාධනාව මෑත කාලීන ඕගලංග ආකර්ෂණය කරපු අමන්දයට දෙනවා නම් අමන්දයට හොඳත් පොඩියා කමෝන් අමන්දයා අන්දෝ
අයිය කොහෙද යන්නේ කෙල්ලෝ එක්කන්? අප්පාට සිරි මේ කොහෙද ඉන්නේ මේ? මේ කොහෙද? ශ්‍රියන්ත. ඒ ශ්‍රියන්ත. උකුලේ මොකද? දැන්න ලෝය කෙනෙක් හොයන්න වෙන තයි තත්ත ඇත්තේන්න එපාද හොම ගියදෙන්ද මම හැන්ක් ගන්න ඇද රුපියල් පනත්ද බස් ගාස්තු හොඳයි. අපි මේ රැදිී සිටින්නේ සියත අවුරුදු දා නෙස්ටමෝල් තරු පිරරෑ හොමාගම ග්‍රීන් කෝට් හෝටල් පරිශ්්‍රයේ සිටයි රූපගත කිරීම කෙරෙන්නේ. හරිම ලස්සන තැන, එක පාර වැඩිින්ස් හතකට යන්නත් පුළුවන් තැන. හෝමාගම ග්‍රීන් කෝට් පරිශ්්‍රය අපි මතක් කරනවා නෙස්ටමෝල්ට එක්ක ගත කරන මේ අපූරු වෙලාවෙදී. රයිට්, මේ මට කියන්න සුසිලක්කේ කොමද අවුරුදු සූදානම, ගෙදර කොමද මේ දවස්වල? පොඩ්ඩක් අපි සුසිලක්ක ලගේ ගෙවල් පැත්තට ගිහින් එමු. ලස්සනට හැදුවනේ. හරි, මේ මේ වැඩ අස්සේ මගුලක් දාගෙන හදා හදා ඉන්නවද? අනේ ඔයා මොනවද මේ කියන්නේ? ලස්සනට තියෙන්න එපෙයි. දැන් කීයක් වැඩ තියනවද? මේ මේ ටයිගි ටික සෙට් කරගන්න ඕනේ. හරි හරි, ඔක්කොට මිසල ගේ ලස්සන කරන්න ඕනේ. දැන් මේක ලස්සනට මැද්දෙන් තියමු. මේ බලන්න මම. මේ නෙවෙයි ලස්සන වෙන්න ඕන මිනිස්සු. ඕක හිතුවගේ ඇති වැඩේ මොකද්ද කො? ඕන්න පටන් ගත්තා. පටන් ගන්න නැති මේ පිළිවෙලක් ඇතුළට වැඩ කරන්නේ. බැරි නෑ, බැරි නෑ. හරි, කත්ත කරේ මං කරගන්න. ඔක්කොම මං කරගන්න. බැරි වෙනකොට. අපෝ! අපි බොරුවට කෑ ගැහුවට එහෙම තමයි විනාඩියෙන් අර බත් හැලිය දිනා වගේ ආයි එකතු වෙනවා. එකතු වෙනවා. ආ, නැහැ තමයි ප්‍රශ්නේ. මේ ඒවා ඉතින් සුළු සුළු සුන්දරයි. අන්න සුන්දරයෝ. සුන්දරයි. වචනේ හොයනකොට නාකි වෙලා විනියෝ. එහෙමනම් සුන්දරේ ඉතුරු වැඩි කරමු. හරි. හරි හරි. සුබලුත්තර දෙක. ආහා, ඔබටත් එසේම වේවා. දැන් කියන්නකො සුසිලක්කේ, ගෙදර කොහමද සූදානම් වෙන්නේ කියලා? ඉතින් ගෘහිණියක් විදියට සෑම සියලු දෙනාම මේ දවස්වල ගෙවල් දොරවල් අස්පරස් කරගන්නවනේ. ඇඳුම් පැළඳුම් ගත්තද? ගෙවල් දොරවල් අස්පරස් කළා මං කෝ ඒ යන්ද රවුමක් කියලා. ඊට පස්සේ කෝ යනවනම් යන් කිව්වා. එකත් මට ටිකයි එල්ලුවේ නෑ, යනවනම් යන් කියන්න බෑනේ නේද? අලුත් අවුරුද්දට කෝමෙන් කෝමෙන් හරි අවශ්‍යයිට ඇඳුම් කැඩුම් අරගෙන අපි දෙන්නට ගන්න කියලා ගියා. ද පොෂ් මේ තැනක නැවැත්තුවා. මං කෝ එතන එපා. එපා කිව්වා. එතනින්ම ෆයිට් එක. නෑ මං කෝ එතන එපා. අර මං එනකොට ෂූටිං වෙල එනකොට තැනක් තිබුණා. සෙනග පිරීලා. ඔව්. දැන් පිරිච්ච තැනකට දෙන්න ඕනේ තමුන්ට කියලා හුවා. මං කෝ නෑ යන් කිව්වා. කේන්ති ගියාම වාට කතා කරන්නේ තමුන්ට කියලා. තමුන්ට. හරි. කතාව තනි කර තියෙන පොතේ විදිහට කේන්ති ගියා. එහෙම අපරාධ කියන්න බෑ. අවංකවම කියන්න උඹ බාම්බුලන් ඒව නෑ. පොතෙන් ජීවත් වුණ නැත්නම් ලෙඩේ. හරි අවංකයි. මොකද මේ ඒ විදිහට කතා කළ තමුන්ට දැන් එතනටම දෙයක් නෑ. තීතන ගොඩාක් සෙනගනේ. අතරපෙන්න දෝන කියලා. හරිද? කොහොම හරි ඉතින් නැවැත්තුවා මම ගියා. මන් දන්නවනේ කෙනාගේ හැටි. ඒ හින්දා කලබලෙන් හිමෙන් අරගෙන ඔක්කොම ආවා. ඔන්න බලන්න මෝඩකම කියන්නේ මිනිසුන්ගේ මෝඩකම ගෑනුන්ගේ නෙමෙයි හැඳි පිටියේ මොලේ මිනිහාගේ. දැන් අර ආපු මම අරගෙන ගෙදර එන්න එපා. ඈ කට අරන් අහන් ඉන්න එපා, ඉගෙන ගන්න. එච්චරට ඉන්ට්‍රස්ටිං කට ඇරෙනවා. හරිද? මෝඩකම කරන්න එපා. ඊට පස්සේ මේ උත්තර දැන් මොකද දෙපැත්තෙම ඉන්නේ අලුත බැඳපු ජෝඩු දෙකක්. ඒ දෙගොල්ලොම බය වෙලා ඉන්නේ දැන් මේ 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 තත්ත්වයට. හොඳට අහගෙන ඉන්නේ, සාවධානව අහගෙන ඉන්නේ, තරංග අහගෙන ඉන්නවා. ඔකේ, දැන් මෙහෙමයි. දැන් එහෙම කියලා මං කාර් එක නගිනකොට කියන ඔච්චර දෙගත්තේ තමුණ හර අරන් ඉන්න කිව්වා. ලාභයි කිව්වනේ. හොඳ ඒවා තියෙනවා ලාභයි. තවුන් හරි අරන් ඉන්න කිව්වා මාට. ඉතින් ඉබ්බදියේ දැන් මම යන්නේ නැවේ කිව්වා වගේ දැන් මම ඒ පොට්ටනිය කාර් එකට ආයි දුවපන් ගිහිල්ලා ගිහිල්ලා මං ඔක්කොම ටික අතින් කටින් අරගෙන එනකොට අනේ වාහනේ නෑනුවේ ගොහිල්ලා මල පැනලම ගිහිල්ලා දෙන්න පරක්කුයි. දෙවෙනි සැරේ ඇව්වා කියන්නේ ගියාම තමයි මිල. හා? මිල? බීලේ ඉතින් මම්ම තමයි ගෙවා ගත්තේ.
ඉතින් ඒ ඔක්කොම කරගෙන ආවා කතා නැහැ. ඉතින් ඉන්නවා මාත් ඉන්නවා අයත් ඉන්නවා. හැන්දෑ වෙනකොට ගේන්න බලන්න සුසිලා රැඳුන් ටික දැන් තරහයි කියලා දන්නවා. දැන් කොහොමද ඒ පොත? හරිද? දැන් තරහයි කියද්දි ගේන්න සුසිලා රෙදි ටික බලපු කිව්වා. මම ගෙනලා දැන් දැම්මා. හත්ති ලව්වයි. මොකද වෙලා තියෙන්නේ? මොකද උනේ කියලා හිතන්න. පොඩ්ඩක් ඉන්න ලයිරු ප්‍රෝග්‍රෑම් එකේ නේටි එනම් කියන්න උත්තර. ඔව් මොකද උනේ කියලා කියන්නේ එයාට ඇඳුම් ගන්න නැද්ද? නෑ අරන්. ඔක්කොම ඇඳුම් පාර්සල් ටික මාරු වෙලා. වෙන කෙනෙක් කියන්නේ? වෙන කෙනෙක්ගේ වරන් ඇවිල්ලා. ඉතින් කොහොමද ඉතුර වෙන්නේ මාව? මට තියෙනවා රුපියල් අවුරුදු 15 කට ළමයි හැඳි පිටේ තියෙරිය හරිනේ නේද? සමරන්න ලෑස්ති වෙන්න. මොකක් සාරංග? හැඳි පිටේ තියෙරිය තාම වළංගුයි එහෙනම්. ආ! come on, පිරිමිටි එක. මේ ඔය කොල්ලෝ එක දෙනවද සාදයක් අපේ කොල්ලෝ. හැඳි පිටේ කතාවට හොඳ කතාවක් තියෙනවා. මං කියන්නද? ඔව් කියන්න. හැඳි මිටවල් තියෙන රන් කිරි කට ගන්න හැඳි මිට තියෙනවා හරි පුංචි. ඒ වගේ මිටවල් ඇවිල්ලා 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 පත්ත වගේ දිග හැඳි මිටවලුත් තියෙනවා. තියෙනවා. හරිද? වැඩි කලබල වෙන්න එපා. අපේ ගෙදර තියෙන මේක. අත පුච්ච ගන්න තු පාවිච්චි කරන්න සහ රස ගුණ හඳුනා ගන්න බෙදන්න. පිරිමි හොඳට කල්පනාවෙන් හිතර ගන්න ඕනේ මෙතන ඉන්න අය විතරක්. අනික් අයට කියන්නේ මේ අපේ අතේ හැඳ තියෙන්නේ අපි බෙදෙන හැටියට තමයි ගන්න වෙන්නේ. ලහිගොයි. නෑ. හැන්ද ගැන කතාව කරලා ඉවර වෙලා හැන්ද නෙමෙයි මයික් එකවත් ගන්න බැරුව හිටියේ ශ්‍රියන්ත අයියා. මේ මෙම කරගෙන හිටියේ. ඒ වුණාට පොඩි කමට රණ්ඩුව පටන් ගත්තා අර පොඩි කණේ සාරංග. නෑ සාරංග ඔබ වැඩි උත්තර දෙන්න එපා. පස් දෙනෙක් ඔබ බිම පෙරලන් ගහනවා මට පේනවා. මොන උදව් ලැබෙයි කියලා. ආරාධනා කරනවා එන්න ගයන්න වාදක මණ්ඩලයත් සමගින්. උද්දීපන කිරීමට මායිලඟට ආරාධනා කරනවා සුසලා කෝට්ටේට ඔබේ හෘදයට වන්දනය. තවත් තප්පර ආයතනයකින් වැඩ කරන්න. දැස පාසින කියන රහස තේරුණා. පෙම්ලු වක්ති පාමුලේ මවාගෙනේ. අද වගේ හෙටත් ඔබේ ළඟ පාසිනා කියන රහස තේරුණා. පෙම්ලොවක් පාමුලේ මවාගෙනේ. අද වගේ හෙටත් ඔබේ ළඟින්නේ. Thank you.
දැන් මොන හරි මේ පෝෂණයක් ශක්තියක් දෙන්නම වෙනවා මුලාරිය මම හිතුවේ අයියේ බිම වැටලා මොන හරි හොයනවා කියලා අයියා ඊට පස්සේ බෙල්ලෙන් ඇල්ලුවම මොකක්ද උනේ ස්විච් එක ඕෆ් වුණා ස්විච් එක ඕෆ් වුණා ඊට පස්සේ නිකන් පරණැලක් වගේ ඒක මීට මිසි වුණා පස්සේ ස්විච් එක ඔන් වුණා හැබැයි නිශාන්ත හිතලා තියෙන දැන් නිශාන්ත ඉන්නේ මේ ආහාර අනුභවය සහ ගනුදෙනුව ඒ නැකතැනක නිශාන්ත ඉන්නේ. ඒ නිශාන්ත ඉතලා තියෙන්නේ මොනවාරි ගනු ආහාර අනුභවයක් මොනවාරි වැඩ අල්ලලා කියලා ඉතලා තියෙන්නේ. මන් නැතුව වැඩ ඇල්ලුවයි කියලා නිශාන්ත බලනවා. හොඳයි සියත අවුරුදු 10 නෙස්ටබෝල් තරුපිර රැ සමගින් ඉන්නේ පෝෂණයෙන් ශක්තියෙන් අපි රැඳී සිටිනවා අපි විරාමයක් අරන් එන්නම්. ලබන්න අලුත් අවුරුද්ද 100ක් බලගන්වන්න නෙස්ටමෝල් සූදානම් මේ වෙනකොට මං හිතන්නේ මේ වෙලාවේ අපිව බලාගෙන සියත ටීවී බලාගෙන ගෙදෙට් වෙලා ඉන්න ඔයාලා හැමෝමත් කැමති වෙයි රසම රස නෙස්ටමෝල් එකක් හදාගෙන බොන්න රන්වන් මෝල්ට් හිරිසාරේ ඒ වගේම පෝෂක ගුණය මේ ඔක්කොම අඩංගු එකම කිරිකෝප්පේ තමයි නෙස්ටමෝල්ට් කියලා කියන්නේ ඔයාට සමහර වෙලාවට ප්‍රධාන ආහාරවල දෙක තුන මගහැරෙන්න පුළුවන් මං ඔයාට කියනවා නෙස්ට මෝල් එකක් හදාගෙන බොන්න උදේට එතකොට ඔයාට ප්‍රධාන ආහාර වේල මගහැරුණත් කමන්නේ හොඳට ශක්තියෙන් දවස ගත කරන්න පුළුවන් දැන් මේ හෙට දවස මේ එළඹෙන සතිය කාර්යබහුල සතියක් ඒ නිසා මං කියනවා දවස ගානේ ඔයා නෙස්ට මෝල් එකක් බොන්න හැබැයි දැන් අලුතෙන් කියනවා මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න ඔයාත් ගෙදෙට්ට වෙලා හදාගන්න රසම රස නෙස්ට මෝල් කෝප්පයක් ඔයාට පුළුවන් මේ ඉතුරු වැඩ ටික හොඳට ශක්තියෙන් සතුටින් සිනාවිරි මූණකින් වැඩ ටික කරගන්න. ඉතින් රසම රස නෙස්ට මෝල් කෝප්පයක් රස විඳින ගමන් බලන්න සීත ටීවී. සීත අවුරුදු 10 නෙස්ට මෝල් තරු පිරි රැ රංගන සමග. සීත අවුරුදු 10 නෙස්ට මෝල් තරු පිරි රැ රංගන සමග. පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට මෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හෝටල් ග්‍රීන් කෝට් පෝමගම. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට මෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සුපර් අලුත් අවුරුද්දක් වේවා. සම්පත් බැංකුව. හෙට දින එළිය කරයි. කැවිලි හදන වටවල සතුට මැව්වේ වටවල කැවුම් සුවඳ වටවල ගානට පදම දුන්නේ වටවල නැගම් ගිය වටවල නැකම් සුවඳ කළේ වටවල ආගිය කතා කියන වටවල අවුරුදු මේස එළිය වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක එක සියලු වේදනා සමනය වෙන සුබ අලුත් අවුරුද්දකට අයඩෙක්ස් වෙතින් උණුසුම් සුබ පැතුම්. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. සුබ අලුත් අවුරුද්ද කියලා. සුබ අලුත් අවුරුද්ද. කොම කියවද? නෑ. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා පිදෙන අවුරුද්දේ සුබ රසය. මංචි. හැම ගෙදරම අවුරුදු සරු වේවා. ලාඕජි අවුරුද්දක් වේවා. ලිංගතුකම නොවෙනස් වෙන ලාඕජි අවුරුද්දක් වේවා. ඩොමිනෝස් වෙතින් මෙදා සැරේ අවුරුද්දට රස ඉතිරෙන කොම්බෝස්. අදම ඕඩර් කරන්න. මහා අසිරිය රටට කියන්නට අලුත් අවුරුද්දේ අලුත් තාලෙට රසගුණ පිරිවීවා සියත තරු පිරි අවුරුද්ද වීවා සමග සූර්ය මංගල්‍යයේ පිළිගන්නට පායන තරු පිරිවර ආසිතේ යාරය
ඔබ ආදරය කරන සිනමාවේ පුංචිතරේ වේදිකාවේ රටක් හඳුනන සුපිරි තරු එකට හමු වී කරට කර තරග වදින ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා හා තවත් විශේෂංග රසක් සමගින් 2-3 සියත තරු පිරි අවුරුද්ද වීවා සමග හෙට දහවල් එකට සියත තරු පිරි අවුරුද්ද වීවා සමග පූර්ණ අනුග්‍රහය අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 සම අනුග්‍රහය දැන් IDX value pack එකෙන් රුපියල් 60ක ඉතිරියක් මැලිබන් අලුත් අවුරුදු ක්‍රිස් කොටින් එක අලුත් අවුරුද්දට තෑගි දෙන්න Domino's within Medasari අවුරුද්දට රස ඉතිරෙන combos Domino's Denta teen toothbrush වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව Hotel Green Court Pomagala Okurasin Viva තේ රස වැඩි වේවා අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 අවුරුද්දට වැඩ කරද්දි කන්න. ඇයි දෙකක් ගත්තේ? අද සාන් ලෙනවනේ. එයාලත් එක්ක කන්න. ආ. සාන්ලගේ තාත්තත් එක්ක හවසට කන්න. කන්නද? සෙට් වෙන්නද? ස්කෑන් ජම්බෝ බීනට්ස් අවුරුදු කාලෙට ඕනෙමයි. ප්‍රතිනියන් 200ක් වතුර බිල් ලයිට් බිල් ගෙවීම් 2500ක් මාසයකට වටිනා රත්ති දිනන්න රත්ති කිරිපිටි හෝ කිරිතෙ පැකට් වල ඇති එල්ලකුරින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777 743 743 ට SMS කරන්න සෑමදා සෑමට රැකවරණය සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් අපි සූදානම් ඔබත් සූදානම් නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් අලුත් අවුරුදු නැකත් සීට්ටුව ආහාර පිසීම අප්‍රේල් මාසේ 13 වන සෙනසුරාදා අපරභාග 11:06ට නීල වර්ණ වස්ත්‍රාභරණින් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනි මොලවා තල උක් හකුරු මිශ්‍ර කිරිපතක්ද තල මිශ්‍ර කැබලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවේ. සියත නැකත් සීට්ටුව ඔබ වෙත ගෙනාවේ. අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අතේ තියෙන රත්තරන් වලට පෑන් ඒෂියා බැංකුවේ රන්නත්තමෙන් හොඳම මිලක් ගන්න එක. සල්ලි විතරක් නෙමෙයි අපි අපේ කියලා හිතාගෙන ඉන්න හුඟක් දේවල් අපිට අයිතිනේ. හතරෙන් අසයි කියලා කොණ්ඩ කැවුම් වලට. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩේනේ හොයන්නේ. කොණ්ඩකස් වත්තන් නතු බත්තතන් බයිලා මීට පස්සේ කන්න ඕනේ නැහැ. අනේ මං දැල්මදයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ වුණාට වෙනදටත් වැඩිය දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙන්නේ. ඉරුන්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. සියත TV බලන්න. සිත අවුරුදු තා මිස්ටර් මෝල්ට් තරු පිරි රැ රංගන සමග සිත අවුරුදු දා මිස්ටර් මෝල්ට් තරු පිරි රැ ලස්සන කරමින් පාළු මකමින් ඉන්නේ අවුරුද්ද දවසේ අවුරුදු නැකත්වලට සූදානම් වෙද්දී ඔබව අපි 100%ක් බලගන්නුමින් ඉන්නේ පෝෂණයෙන් ශක්තියෙන් අපිත් එක්ක මිස්ටර් මෝල්ට් එකතු වෙලා ඉඳද්දී එදා අම්මා ගැයූ ගීතයක් දුව ගායනා කරනකොට කොච්චර ලස්සනට තේද නිශාන්ත මේ මුතු ගෙදර වැඩිපුරම කියන සින්දුව මොකද්ද නිශාන්ත මයික් එක පොඩ්ඩක් දෙන්න වැඩිපුරම ඔයා යාළු වෙලා ඉන්න කාලේ හරි දැන් හරි වැඩිපුරම ඇහෙන සින්දුව මොකද්ද එහෙම එකක් නෑ ඉතින් ගොඩක් එන්ජිනියරින් ගෲප් එක මහත්මයගේ සින්දු කියනවා සමිතක් කියනවා සුජාතාත්තලායි ඒවා තමයි කියන්නේ එහෙනම් අපි වැඩිපුර නිශාන්ත ආපු සින්දුවක් කියන්න සෝදානම් අම්මගේ දුවට කියලා කවි ගුමු ගුමුව කියන්න සෝදානම් වෙන වෙලාව ඊට කලින් දැන් ඔයාටත් මේ පුරුද්දාවේ කවි ගෙන්ද
නෑ ඒක කලින් තිබ්බා මේ හම්බෙන්න කලින් අවුරුදු දෙකක මේ ගහලා තිබ්බේ ඔයාගේ ටැටූස් කීයක් තියෙනවද තාම එකයි දැන් එන්න දින තව ඔව් මෙයාගේ 25යි ටැටූස් 25 ඇඟක් කිතුරුද තව පොඩ්ඩක් තියෙනවා පොඩ්ඩක් කිතුරු ඒ ටිකට මොනවද කරන්න බලන් ඉන්නේ කවි මයික් එක අල්ලන්න මල්ලී කවිට ඉතුරු ටික තියෙන්න දෙනවා තියෙන්න දෙනවා රයිතේ නම් අපි ආරාධනා කරන කවියට ගුමු ගුමු වදුලට එන්න කියලා එන්න ඉස්සරහට ගුමු ගුමු වදුලේ සිලි සිලි සුළඟේ මුණු මුණු නදී කසු කසු ගඟුලේ අතයි මට සුනේ තෙන්දි මේ සුසිලක්කමට ලං වෙලා කියනවා සමිත ඇවිල්ලා වගේ දැනෙනවා කියලා. අපි ආදරණීය සමිතවත් මතක් කරනවා. ඒ වගේම මං හිතුවා ඔයා අර ඒ කැලේ එනකොට හරි ලස්සනට ආව මං හිතුවා මේ බුලත් අපේ වගේයි කියලා. ඒ ඒ විදියට පොඩ්ඩක් කියන්න බෑ බුලත් අපේ වගේ කියලා. අඩයි වඩ ඇසුරේ. අර බුලත් කාල වතුර බොන වගේ. ඒ පාට් එකත් එහෙම යනවා. දැන් අපි ඉන්නේ අවුරුදු සමේ අවුරුදු දවසේ ඉන්නේ මට දෙන්නකො චලනේ තනියෙන් කුසුම් රේණු අවුරුදු කුමාරි කියන සංකල්පයත් එක්ක මේ රුව කොච්චර ගැලපෙනවද කියලා බලන්න මේ රුවට මොනතරම්නම් අමුවෙන්ම කියනවා නම් ප්‍රියන්ත මෙන්ඩිස් දුකක් විඳලා ට්‍රයි කරන්නේ නැද්ද සමාවෙන්න වාරි ගැහුවොත් වදිනවා මේ මේ ගන්න. දැන් ඒ අතරේ මම වෙන කතාවක් අහන්න හදන්නේ. අයියේ
දැන් වීලුවකින් තොරව කියන්න ඕනේ ආධ්‍යාත්මික සොය කියන එකත් එක්ක කුසුම්මක්ක ඉස්සරහට යනවා. අපි කතා කරාමත් අපිටත් මානසික උත්තේජනයක් දෙනවා යම් යම් අවස්ථාවන් වලදී. දැන් ඒකත් එක්ක ඒක මම වීලුවෙන් තොරව කියලා වරහන වහලා දැන් කතාව තේරෙන. ළඟට ගිහිල්ලා ඇහුවා මේ ආදරණීය ප්‍රිය බිරිය ඉන්නේ. ළඟට ගිහිල්ලා අහනවා දැන් හරි ආදරෙන් ගත කරනවා. ඒ නිසා සැමියාට හිතෙනවා එක්තරා අවස්ථාවක ආදරේ වයසත් එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආදරේ. ඔබ ගිහිල්ලා අහනවා ලබනාත්මෙත් ඔයා මගේ නේද කියලා. අයියේ ආදරණීය විදියට ආද්දි ගත්කටට මොකද්ද අයියේ කියන්නේ? පිස්සුදෝයි. ලබනාත්මෙ අනේ ඔයි කියන්නේ නැහැ. පිස්සුදෝ මොලේ හොඳ නැද්ද? ඔයාව ප්‍රාර්ථනා කරන්නේ. මම ගොඩම සැරි සෞතු ගෑණියෙක් නේ. මේ අපේ නඩු රණ්ඩු තියෙන්නේ ඊළඟ ආත්මෙට. නමුත් ලැබෙන උත්තරය අර ආකාරය සැරයටයෙන් අපි යනෙන තුරා සංසාරයේ අපි එකටි මුනේ කියලා තමයි කියන්නේ නේද? නෑ ඒක අර ඔය ලයිරු කියලෙන් ලයිරු කියල නෑ දැන් අර කුසුම් අක්කා ආන්ටි අක්කා කියනවනේ අර කොහොම හරි මේක මේ සැනසීමේ ඉන්න තමයි බලන්නේ කියලා ජීවිතේ අධ්‍යාත්මික සුවය ඒ එන ගමන් තමයි අහන්නේ ඔය ලබනාත් පෙත්තේ කුසුම්මක්ගේ ප්‍රතිචාරයක් ඕනේ. ප්‍රතිචාර දක්වන්න ඉතින් ඇත්තටම ඒ ශ්‍රියන්තගේ ආදරය මගෙත් ආදරේ තියෙන සමස්තයක් විදිහට මං හැමෝටම කලින් මට ආදරය කරන්නත් ඕනේනේ. ඉතින් ඒ නිසා මම හිතලා තියෙනවා මේ බව ගමන නිමා කරන ක්‍රමය ගැන හිතමින් තමයි මම ජීවිතය ගත කරන්නේ බොහෝ වෙලාවට. ඉතින් එහෙම වෙලාවට තමයි ඔය ශ්‍රේයන්ත ගොඩක් වෙලාවට මගේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මට පේනවා බයටද දන්නේ නැහැ මේ ඇත්තටම ඔයා ලබනාත්මෙත් මාව ප්‍රාර්ථනා කරනවාද කියලා. එතකොට මම එකපාරටම තිගැස්සෙනවා. මගේ සහමුලින්ම අනිත් පැත්තක්නේ අහන්නේ මං අපෝ නෑ 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 කියලා කියනවා. ඉතින් ඒ වචනේ ඇතුළෙම තියෙනවනේ පොඩි දරුණුකමක් වගේ. ඊට පස්සේ මන් දෙයා බලාගෙන ඉන්න අමුතු විදිහට මං කියනවා මේ වැරදියට ගන්න එපා හොඳේ කියලා කිව්වහමත් ඒ ෂණයකින් එයා අර කිව්ව වචන කියනවා. සෞතු ගෑනේ අර එහෙම කියනවා. ඉතින් ඒ කිව්වහම ඉතින් මම අහගෙන ඉඳලා මං කෝ නෑ මෙහෙමයි ඔයා නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි මගේ බලාපොරොත්තුව වෙනයි මං කෝ ශ්‍රේයන්ත මට පොඩි උදව්වක් කරනවාද කියලා. එතකොට එයා අහනයි මොකද්ද තරහින් අහන්නේ මොකද්ද මං කෝ මේ අනේ ලබන ආත්මය ගැන අහා මේ ආත්මේ රණ්ඩු නොකරෙමුනේ කියලා ඉතින් මං ඉල්ලීම කරනවා කියලා කතාව නිම කරනවා. කාන්තාවක් කිව්වොත් එහෙම බෑ කියලා ඒ කියන්නේ ඕනේ කියන එකයි. නැහැ කියලා කිව්වොත් ඕනේ කියන එකයි නෝ. ඒක අනිවාර්යෙන්ම අදහස්. එනතම් මොකද හිතන්න එපා. එහෙම සම්බන්ධයක් නැහැ. එපා. එපා කියන්නේ ඕනේ කියන එකයි. ඒක තමයි කාන්තාවගේ ස්වභාවය. ඒ අයියා ඩිග්‍රී එකක් කරලා තිනවා කාන්තාව ගැන. අත්දැකීම් අත්දැකීම් කියන්නේ. අත්දැකීම්. තාම තේරුන්නේ නැහැ. රයිට් දැන් මේ හරි ලස්සන කතාවක් තියෙනවා නේද මුතු? ආදරණීය පුංචි පුතා ඉන්නවා. පුංචි පුතාව ළඟ තියාගෙන ඉන්න වෙලාවේ පුංචි පුතාගේ තාත්තා කුරුල්ලෙක් බේරගන්න ගිය විදිය පොඩ්ඩක් කිය. ඒක නම් අහි කවුරුත් කරන්නේ නැති දෙයක්. සමහර විට නිශාන්ත මේ මැරෙන්න යන සතෙක්ව බේරගන්න මැරෙන්න යන කෙනෙක්ව බේරගන්න හදපු අවස්ථාවක් ඉඳා ඒක තමන්ගේ දරුවා වුණත් විසික් කරලා එහෙම එකක් ඒ උනේ. ඔකේ නේද? මේ කුරුල්ලෙක් මෙයා බේරගත්තා. බේරගෙන අපි ගෙදර තියාගෙන හිටියා. එයා ටිකක් ලොකු වෙනකන් ඉඳලා එයාව යවනවා කියලා. ඊට පස්සේ පූස දෙන්නවත් අපි ගෙන්න ඇතුළට ගෙන්න නැතුව ඔක්කොම වහලා හිටියේ. එක වෙලාවක කොහොම හරි මෙයා නිශාන්ත උදේ මේ කුරුල්ලට ටිකක් පියඹන්න උදව් ඉන්න හින්දා අපි එළියෙන් තිබ්බා. ඉතින් එළියෙන් තියෙනකොට මෙයා ඇවිද ගියේ. චුට්ටි චුට්ටි බලනකොට පූස ඇතුළට ඇවිල්ලා ඉඳලා අයියේ. ඒගොල්ලන්ට තේරෙනවනේ ඇවිල්ලා ඉඳලා මේ පූස බැන්න එකපාරට මෙයාගේ ඇති බබා හිටියේ. අඹතක වුණාද බබා විසික් කරා මේ කුරුල්ලව අල්ලගත්තා. අල්ලගත්තට එයා නැති වුණා.
බබාව මං හිඳගත්තේ මේ මට පල්ලේ මට ඒක හරි ෂෝක්. මෙයාටත් හිතාගන්න බෑ මෙයා කොහොමද එහෙම කරේ කියලා. ඔබට අමතක වුණාද? අමතක වුණානේ. නෑ අමතක වෙන්නේ නැති. අර කොතන දින්න මොකද්ද සිටුවේෂන් එක කියලා. නෑ මං කිව්වේ අවස්ථාව අනුව සිටුවේෂන් එක අනුව අමතක කරන්න එපා කියන කතන්දරේ කියන්න තමයි මං හිටියේ. ඒ කියන්නේ දැන් ඔබ දකිනවා ඉස්සරහින් බේරගන්න ඕනිකමක් දැනෙනවා. අපි ඉන්න සිටුවේෂන් එක අමතක වෙනවා. අතහැරෙනවා. අර මොන හරි දේවල් අතහැරින්නේ අතේ තියෙන දේවල්. නෑ ඔක අලුත් දෙයක් නෙවෙයිනේ. නොදෙනితి දරුවන් ඇකේන් වැටුණා කියලා රාහුල හම්දුරට කියලා තියෙනවා. අනේ අයියා සෙලක්ක වැටෙන ගහන්න දෙයක් නැහැ. මේ දරුවා මේක ගැන නෙමෙයි. ඕ මේ දරුවා ගැන කිව්වේ දැන් එතකොට ගොඩක් වෙලා මේ කතා කරන්නෙම නැති එක්කෙනෙක් ඉන්නවා සුන්දර චරිතයක්. නීපමාට මයික් එක පොඩ්ඩක් දෙන්න ලහිරු. නීපමා මොකද්ද මේ වචනේ තේරුම? උපමාවක් නැති. නීපමා උපමාවක් නැති. ඒ පොතේ තියෙන කනේ. හැබැයි ඒක නෙමේ නේ වාගේ ඇත්ත තේරුම. එයාගේ ඔෆිස් එකේ නීපමා. එයා ඔෆිස් එකේ කියන්නේ හරි වාගේ නම හරි බොස් කියන්නේ වාගේ නම හරියටම හරි. ඇයි ඒ බොස් එහෙම කියන්නේ? මෙහෙමයි මම මේ ඔෆිස් යන්නේ චුට්ට පරක්කු වෙනවා. කියන්නේ ගොඩක් දවසට පරක්කු වෙනවා. මේ නංගිගේ ඔෆිස් එක. දැන් මගේ නම නීපමානේ. මේ සර් කියන්නේ නී කියන්නේ දෙමළෙන් උඹනේ. උඹ පමා කියලාලු ඇත්ත තේරුම තියෙන්නේ. උපමාවක් නැති නේ. නංගි වයි තාම සැහැල්ලුවෙන් කියන්නේ සමහරව එහෙම ඔෆිස් එකට යන්න පරක් වෙනවා නම් කියන්නේ ඒක බයෙන් වා සැහැල්ලුවෙන් කිව්වා. ඔෆිස් එක වාගේ හරි ලයිරුගේ හරිද? නෑ. ඒ කියන්නේ පරක් වෙලා වෙලාවට යනවා. පරක් වෙලා වෙලාවට යනවා. නෑ එහෙම නෙමෙයි. ඔව් මෙහෙමයි. දැන් මේගොල්ලගේ අටට තමයි අට වෙලාව 8. හැබැයි 8යි කාලෙ වෙනකන් යන්න පුළුවන්. සමහරවිට 8:25 වෙනවා. හැබැයි කොහොම හරි 8යි කාලට කලින් තමයි වැඩිපුරම යන්නේ. 100ට 10ක් විතර තමයි 8ට කලින් යන්නේ. 8යි කාලට වරි කලින් 100ට 88ක් විතර නම් ඉතුරු ටික ඉතින් පරක් වෙනවා. නෑ දැන් ලස්සනම දේ අන්න සැමියාගේ නිවැරදි භූමිකාව රඟ දැක්වුවා. අර හැම මගේ කතාවෙන් මෙයාගේ පමාව ආවා 88ක් වයිෆ බේරගෙන 12ක් විතරක් අනිත් පැත්තට දාලා සැමියාගේ පාට් එක කළා. හොඳට කළා. හොඳයි දැන් අපේ 100ත තරුපිරිරෑ අපිට හැකියාව ලැබුණා චැට් කලාවේ අපූර්ණත්වයක් එකතු කරන්න. ඔයගොල්ලෝ දන්නවද 100ත් එක්ක මේ තරුපිරිරෑට මම එකතු වෙලා දැන් වසරක් සම්පූර්ණ වෙලා 50 වෙනි වැඩසටහන සපුරලා තියෙන්නේ. කපමුද කේක් එකක්. මේ ශක්ති සම්පන්න පිරිවර ඉන්දැද්දි අපි කේක් එකක් කපන්නයි සෝදානම් වෙන්නේ. එන්න ඔක්කොමල්ලම ළඟ පාතකට. අපි 100ත තරු පිරිරෑ බලපු වැඩිම වියුස් සතියෙන් සතිය අපිට දුන්නු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් සිහිගන්වන්නට මේක අවස්ථාව කරගන්නවා. එහෙම අවස්ථාව කරලා අපි මේ කේක් එක කපන්නටයි සෝදානම් වෙන්නේ. ගහන්න තියෙන මියුසික් එකක් ගහන්න. මොකද්ද කේක් කපනකොට ගහන මියුසික් එක? කියන්න තියෙන සින්දුවක් කවි මේ අමන්දයා ඉන්න නිසා ඕන එකක්. අපි ආරාධනා කරනවා මේ ඔය දෙන්නට මේ තියෙන කේක් එක කපමු. කපලා කවමු. හොඳ අපි දෙන්න ලස්සන මියුසික් එකක්. අවුරුද්දන්නේ හැපි බර්ත්ඩේ. මයික් එක දෙන්න දුවාට. හැපි බර්ත්ඩේ 100ත තරු පිරිරෑ. රයිට් දෙන්න හැපි බර්ත්ඩේ දෙන්න. අම්මේ
චූටි බැඩිකට කැවුවන ඒ හොඳට මැති. හරිම රසයි කේක් එක. ස්තුතියි ඕගලන්ගේ සුබ පැතුමට. ආදරෙයි ඕ. තිනෝ ඔක්කොටම කවාගෙන එන්නම්. මේ අද දවසේ ඕගොල්ලන්ගේ අපූර්වත්වයෙන් තමයි අපි සියත තරුපිරෑ මෙච්චර දුරගියේ. කැවෙන ඇනේ නිශාන්ත කෑල්ල රයිට් කම් රසයිනේ. ටේස්ට් ඔෆ් හෙවන් අපි විජිතව මතක් කරනවා. අක්ක කෑවනනේ වට දුන්නද මම සම්පූර්ණ කෑල්ලක් දෙනවා ඉන්ද. ඒකම අපි ආරාධනා කරනවා නෙස්ටමෝල්ට්. ශ්‍රියන්ත අයියා කිව්වා නෙස්ටමෝල්ට් බොමු කියලා කේක්. එයාම අරගෙන කෑවා. ඕ ඒක තමයි හරිම ලස්සන වැඩේ. නෙස්ටමෝල්ට් කෝප්පයක් ගේන්න ආරාධනා කරනවා. කේක් කන ගමන් මොකක්ද අයියේ මොකක්ද? හරිම ලස්සන කිව්වා. හරිම ලස්සනයි. ඔයා මෙහෙම කියන්නේ නෙස්ටමෝල් නංගේ. හොඳයි නෙස්ටමෝල්ට් ඇතින් තේකක් බොනවා. අපි කේක් කෑල්ලක් කනවා. අපි අපිට ආදරය කරපු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවට ආදරය කියනවා. ඒ වගේම සියතේ ආදරණීය පිරිවර සියලු දෙනාම සභාපතිතුමන් ඒ වගේම අපේ ජනප්‍රිය රංගන ශිල්පිනී සංගීතා වේදරත්න ඒ හැම දෙනාම මතක් කරන්න අවස්ථාව කරගන්නවා. රශාන්ත කාරප්‍රයම් මහතා ඒ වගේම සංගීතා වේදරත්න මහත්මිය ඒ වගේම ප්‍රියන්ත කාරප්‍රයම් මහතා ඒ විතරක් නෙවෙයි අජාස් ඒ වගේම අනුර ශ්‍රීවර්ධන මහතා සියලු දෙනාම ඒ වගේම මගේ ආත්මජාත මිත්‍රයා තුෂාන් චැනල් හෙඩ් සහ සියලුම දෙනා උපුල් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම චලනය ඇතුළු පිරිවර මනෝජ ඇතුළු කැමරා ශිල්පීන් අපි ආදරණීය පිරිවර සියලු දෙනා මතක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. එහෙනම් අපි කේක් කාලා තේකක් බොන්නම්. ඔබ අවුරුද්දට සූදානමින් රැඳී සිටින්න මේ සියත අවුරුදු දා නෙස්ටමෝල් තරු පිරිරෑ. සියත අවුරුදු දා නෙස්ටමෝල් තරු පිරිරෑ රංගන සමග සියත අවුරුදු දා නෙස්ටමෝල් තරු පිරිරෑ රංගන සමග පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හෝටල් ග්‍රීන් කෝට් පෝමගම. අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සල්ලි විතරක් නෙමෙයි අපි අපේ කියලා හිතාගෙන ඉන්න හුඟක් දේවල් අපිට අයිතින. හැත්තනම් අසයි කිව්ව කොණ්ඩ කැවුම් වලට. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩේනේ හොයන්නේ. කොණ්ඩකස් වත්තන්තු බත්තතන් බයින මිට පස්සේ කන්න ඕනේ නැහැ. අනේ මං දැල්මදයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ උනාට වෙනදරත් වැඩි දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙටනේ. ඉරුද්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. සියත ටීවී බලන්න. ඇයි මෙච්චර මහන්සියෙන්? අපේ කාලේසෙක ගෙවා ගන්නත් ඕනේනේ. ඒත් ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. ලාඕජි අවුරුද්දක් වේවා. ලිංගතුකම නොවෙනස් වෙන ලාඕජි අවුරුද්දක් වේවා. ඉරපතු මල් මෙත සතුට පිරෙයි දසත පුරා කෝලන් නැතදේ නිති සුභ කැන්දන අවුරුද්දයි පවුලේ සැමටම රැකවරණයි. සැමදා සැමට රැකවරණය සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුභ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකුමෙන් මවකමෙන්. කේක් රසින් තව රසවත් වෙනකොට අවුරුදු සරු වෙනවා. රසවත්කම් අලුත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. ටියාරා පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්. පීසා හට් හෝටල් ග්‍රීන් කෝට් පෝමගම. උකුරාසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. අවුරුදු නැකතට නැගම් යන්නට ඩයිනා බිස්කට්. සුබ අලුත් අවුරුද්දක් වේවා. තෑගි අරන් නැගම් යන්නට, තෑගි අරන් හැම ගෙදරට ගොඩ වෙන්නට, යාළු මිතුරුකම් අලුත් කරන්නට මැලිබන් අලුත් අවුරුදු ක්‍රිස්කොටින් එක. අලුත් අවුරුද්දට තෑගි දෙන්න.
මගේ නම ඉම්රාන් සල්වරාජා හෙට්ටිආරච්චි. ඇයි එක පාටම නම වෙනස් කරගෙන? සිංහල අරුද්දයි දෙමළ අරුද්දයි රාමසානයි තුනම සමරන්න පුළුවන්නේ. හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. අලුත් අවුරුද්ද උදාව. අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 9:05 සිංහල අලුත් අවුරුද්ද උදාවේ. 100% නැකත් සීට්ටුව. ඔබ වෙත ගෙනාවේ. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අතේ තියෙන රත්තරන් වලට පෑන් ඒෂියා බැංකුවේ රන්නත්තමෙන් හොඳම මිලක් ගන්න එක. සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024. සයම් තුලේ නා කුලේ සිමින්නේ බක් මහේ මහා කලා මංගල්ලේ කිරුළු පළඳන උත්කර්ෂවත රාත්‍රියේ සුන්දුරු දසුන් දැක ගන්න හෙට රාත්‍රී 7:00. සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024. පූර්ණ අනුග්‍රහය. Cold wild, unleash the wild in you. Koya mal piri hangu man suudai. Koya soup dag kar suudai. සල්ලි විතරක් නෙමෙයි අපි අපේ කියලා හිතාගෙන ඉන්න හුඟක් දේවල් අපිට ඇතිනේ. තාත්තරන් අසයි කිව්ව කොණ්ඩ කැවුම් වලට. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩේනේ හොයන්නේ? කොණ්ඩකස් වත්තන් නැතුව බත් උතන්න බැිනම් ඊට පස්සේ කන්න ඕනේ නැහැ. අනේ මං දැල්මදයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ උනාට වෙනදරත් වැඩි දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙන්නේ. ඉරුන්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. සියත ටීවී බලන්න. සියත අවුරුදු තා මිස්ටර් මෝල්ට් තරු පිරි රැ රංගන සමග. සියත අවුරුදු දා මිස්ටර් මෝල් තරු පිරි රැ සමගින් අපි විරාමයකට ගිහින් ආවේ. විරාමයකට ගියේ 50 වෙනි වැඩසටහන පිළිබඳවත් මතක් කළයි. හරි මෙන්න පුංචි අවුරුදු කුමාරයා වෙලා ඉන්නවා. අවුරුදු කුමාරයාවත් අපි මතක් කරන ගමන් මතක් කළ යුතු අය මතක් කළ යුතුමයි. 50 වෙනි වැඩසටහන සම්පූර්ණ මොහොතේ සියතට ආදාසයට සහෝදරකම දුන්නු සියතේ සියලු පිරිවර මතක් කරලා මේ විශේෂයෙන් ගොඩක් වෙලාවට තරු පිරිරයත් එක්ක එකතු වුණු අයගේ නම් ටික නොකිව්වොත් ඒක අඩුවක් වේවි. අපි ආදරයෙන් මතක් කරනවා සියත ප්‍රධාන කැමරා ශිල්පී චන්දිමාල් ආදාසයට ලබා දුන්නු සහයෝගය මුල ඉඳන්ම. ඒ වගේම රණුක, කමල්, හසුන්, මනෝජ්, තිලාන්, දිලීප, ජූඩ්, ආමන්ත, ගලේ ඔයාවත් මතක් කරනවා, කුසල්, දීමන්ත, ඒ වගේම නවීන්, ඒ වගේම සෙට් එකත් එක්ක හැමදාම එකතු වෙන සනත් අපි ආව මතක් කරනවා. ඒ වගේම ආදා ඉඳන් මගෙත් එක්ක මාව රූපලාවන්‍යෙන් හැඩගැන්නූ තනුජා සහ සුලක්ෂණා මතක් කරන්නටත් මේක අවස්ථාව කරගන්නවා. අපි ඉන්නේ සියත අවුරුදු දා නෙස්ට් මෝල් තරු පිරි රැ සමගින්. ඒ වගේම අපි නිෂ්පාදන කාර්යාවේදී කාර්යභාරයේදී උපුල් ඇතුළු පිරිවර දෙන සහයෝගය මතක් කරන්නත් මේක අවස්ථාව කරගන්නවා. ස්තුති උපුල් ඔයාට. හොඳයි එහෙමනම් අපි පොඩ්ඩක් ශක්තිමත් වෙමු. පෝෂණයෙන් ශක්තියෙන් බලගන්වන්න නම් ලයිරු පෙරරාවනේ දෙන්න බලන්න අත්පුඩියක් අත උස්සලා ලයිරු පෙරරාට. ආ පොඩ්ඩෙන් පොඩ්ඩෙන් ලයිරු පෙරරාවාදී ස්ටේජ් එකට දාන්නේ බුලත් අපේ. ලස්සට දාන්න ලයිව් ස්ටේජ් එකට. රයිට් එන්න ඉස්සරහට ඇවිල්ලා ඇනවුස් කරලා දාන්න ලස්සට. එන්න දෙන්න දැන් වේදිකාව විවෘතයි. හරි දයි. ඔන්න නෑ ඉස්සල මර බුලගල.
පිළිගන්න මිලකට වැඩිකාවේ ශ්‍රී ලංකේ සංගීතය නවම මාවටකට යොමු කර රහිරු පෙරේරා. ඒ රහිරු පෙරේරා ගොඩක් ඔක්කොම ගසල දාලා එන්න පුළුවන්. සුදුරටකජු එකට ඔයාලා රතු චීත්ත දෙජාතියෙන් කවුමක් මහලා සමර අයියාගේ සරමේ සමර ගැවිලා ඒව අනේ හෝදගන්න වතුර මදි වෙලා තුඩි ටීචගේ තෝචගේ බැට්‍රිය බැහලා අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා කෙහෙල් බද්දරින් තරගට බයිල්ල ඇහෙනවා සුසිල අක්ක වගේ ඒව නැගලම යනවා පොරි හැලි තෙල් ගහ පොල් හැදි ඩොප්පෙට හරි දුරයි පියදක් කොටියයි දෙල්කට පොලෙන් ගෙනා හොඳ කිරියලුවා වාගේ සින්දු ගොතා කියලා බැලුවා මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා මහරජිනට පයිලා කියනවා විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා ආන මල්ලු අරන්ගිහි බෙකම් පැදෙනවා ලන්ඩන්නල පරෙ මැද කොකිස් පදිනවා සරිගප්පි අරංගිහි සාරිමාන වයිට් හවුස් කුලියටගෙන කඩේ දානවා සාරි කඩේ වැඩ කරන්න මදුලි ගේනවා අතු ගන්න අපේ කවිට එන්න කියනවා රප්පෙට පොරි හැලි තෙල් කහෙ පොල් හැදි ඩොප්පෙට හරි දුරයි පියදක් කොටියයි තෙල් කඳ පොලෙන් ගෙනා හොඳ කිරියලුවා වාගේ සින්දු ගොතා කියලා බැලුවා මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා රප්පෙට පොරි හැලි තෙල් කහෙ පොල් හැදි ඩොප්පෙට හරි දුරයි පියදක් කොටියයි තෙල් කඳ පොලෙන් ගෙනා හොඳ කිරියලුවා වාගේ සින්දු ගොතා කියලා බැලුවා මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා හේ රයිට් නේවයි ඊළඟ පස්සේ ගමු අපි හා හා චක්තේ ලංකා චක්තේ ලංකා කියලා කොඩිය වඩනවා චක් නෝරිස් අරන් ඇවිත් ඔබත් අයිනවා චක්කල්ලන අම්පයර් ළමෙහෙට ගේනවා ඇස්ස දුල වංගු ඇද්ද හොයලා බලනවා ලෝකත් බලන්න මම තනියම යනවා පාට පාට කොල්ල අරගෙන රොකට් හදනවා රොකට් වල බලන් ගොඩදී එකතු කරනවා කවදා හරි සිංහ කොඩිය හඳේ ගහනවා රප්පෙට පොරි හැලි තෙල් ගහේ පොල් හැදි ඩොප්පෙට හරි දුරයි පියදක් කොටියයි දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරියලුවා වාගේ සින්දු ගොතා කියලා බැලුවා මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා රප්පෙට පොරි හැලි තෙල් ගහේ පොල් හැදි ඩොප්පෙට හරි දුරයි පියදක් කොටියයි දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරියලුවා අපේ වාගේ සින්දු ගොතා කියලා බැලුවා මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා නඩඩයි මම හිතුවා මේක මොකද මේ මරු නෙස්ට බෝල්ට එකක් දෙන්නද සාමි පුරුෂයා හොඳල දන්න බොරුවට වැටලා දෙන්නේ නෑ මහිතවා මං නිදහස් වුණා කිය මේ දැන් මේ සාරංග නෝනාට හොඳට පේනවද හොඳට පේනවා
හොඳට පේනවා. ඔව්. ආ ඔබලන් ගෙවල් පැත්තේ අර මුළු ලංකාවටම වියලි කාලගුණයක් තිබ්බ පෞගේ කාලවකවානුවේ. වැහි වලාවක්වත් සේයාවක් නොතිබුණු කාලේ කොහොමද ඔබලන් ගෙවල් පැත්තේ විතරක් වැස්ස වලාවක් දෙවියෝ බැල්ම දැම්මේ? ආ ඒ ආර අලුතෙන්ම සංග්ලාස් අරගෙන දාගෙන හිටපු වෙලාවේ. ඔව් බයික් එකේ පිටිපස්සේ. ඔව්. දවා වාට කිව්වේ කොහමද යා දැන් යාගෙන් ඇව්වනේ දා කතා ඔයාගේ තමයි අද කියන්නේ. බයිකේ දෙන්නත් එක්ක යනකොට එකපාරට මට විඩියෝසෙන් තට්ටු කරලුවා හවසට නම් වහින්න වගේ නේද මම හිතා ඇයිද මට මොකුත් වෙන්නේ නැහැ හොඳටම නිල් අහස මම කොයි වෙත් නෑ අර අර පැත්තෙන් කළු වලාකුලක් දෙයි මට තේරුණා මොකක් හරි අවුලක් කියලා මම බැලුවාම හරි මිනිස්සු අලුත් සංග්ලාස් දාගෙන ඒක හොඳම වැඩේ මේ මම එහෙම ඇයි කියලා ඇහුවාම එකපාරටම හා හරි හරි කිව්වා ඉගෙන තේරලා ඉක්මනට කරවල බලලා නිල් පාට පේනිනා තේන්නේ මොකද මට අද මුළු ඔක්කොම ඩෙස්ටොප් වලට පේන්නේ මගේ ගලෝ ගත්ත සහ පාටද ඔව් මේක දාගත්තාම ඔක්කොම ඩෙස්ටොප් වලට ආවේ මේ වගේ වෙන්නේ නැති මගේ තන මෙහාටත් ඒක තමයි උනේ ඔය වාහන කතන්දරේ අර මේ එකක් තියෙනවා මම පොඩ්ඩක් මේ වෙලාවක් එනකන් හිතේ කියන්න මෙයාගේ තියෙන ප්‍රශ්නයක් තියෙන මෙයාටත් දැන් නිින්ද යන එක තියෙන්නේ වාහනේ යද්දි දැන් රෑ වෙලා යද්දි මට තමයි අතන නිදි මත එන්නේ හැබැයි කොහොමද මෙයා තමයි නිදා ගන්න මේ මං කොහොම හරි ගේමෙන් යනවා ඉතින් දැන් හොඳට ඇස් දෙක අරගෙන යනවා මෙයා එකපාරට නිදාගන්නේ ඇහැර ඇහැරුණාම දැන් මේම ඉස්සරහයි සාමාන්‍ය වාහන ටික යනවා දැන් 3 wheelers ඔහොම ටික යනවනේ මෙයා නැගිට්ට ගම හිටින්නේ ඒව ඇඟට එනවා මෙයා එකපාරට ලු 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 ගේ ගහනවා තව පොඩ්ඩක් ඇත්තටම හැප්පෙන්නේ නැතිව හැප්පෙනවා ගහනවා අපි පමා ඒ ගැන පොඩි උපමාවක් ඕනේ කියන්නකෝ ඇයි එහෙම ඒක පාර අමාරුයි මම ඇහැරලා ඉන්න තමයි ට්‍රයි කරන්නේ මම නිකන් අහම්බෙන් වගේ නිින්ද යන්නේ මේ ඔක්කොම මගේ ඇඟට එනවා කියලා මම හයියෙන් කෑ ගහනවා. ගහිරු මට බලනවා ඔය කටින්ද තමයි දැන් හැප්පෙන්නේ. කට වහගෙන බුදිය ගන්න. ඒක පොදු පිරිමි ලක්ෂණයක්ද කොහෙද? මටත් එහෙම වැඩුම් ගන්න වෙනවනේ. ඕනේ අයියේ. ඒක අනිත් පැත්ත මම ආරක්ෂාකාරී දාවන වෙනුවෙන් ඔයගලන්ට අර සපෝට් එකක් දෙන්නේ. සපෝට් ඕකට කියන්නේ සපෝට් නෙමෙයි. නෑ ඒක පොදු ලක්ෂණයක්. මම ඒකට උත්තරය දෙන්න. හරිද? දැන් මම විවාහ වෙච්ච අලුතය එකක් වේගෙන් ධාවනේ වෙනවා ඒ යනකොට මේ ඕවර්ටේක් කරන වෙලාවල් තියෙනවා ඒ ඕවර්ටේක් කරනකොට අපේ වයිෆ් ඇඟෙන් එයාට අමාරු ඉන්න ඊට පස්සේ දාන්න එපා කියලා. ඉතින් මන් දන්නවනේ මට ඒක දාන්න පුළුවන් කියලා. මගේ මෙම්බර් සීමාව ඒ ටික ඔක්කොම දානවා. ඊට පස්සේ එයා කෑ ගහලා කිව්වා මම අපේ තාත්තට අපේ ගෙදර නින්නේ මං ගෙදර ගියාම තාත්තට කියනවා ආන්න නැතුව දැම්ම කියලා එහෙම කියනවා. නෑ ඒකට හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ අර ඩ්‍රයිවිං සීමාව වෙනස්නේ. ඒක නිසා ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ Taman drive කරනවා කියලා ඉස්සරහා සීට් එකේ හිතන් යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ drive කරා නම් ජීවිතේට එක වාහනයක්වත් ඉස්සර කරන්නේ නෑනේ. ඒ නිසා අපි ඉස්සර කරනවට බයයි. නෑ 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 එහෙම නෙමෙයි. අපි ඉස්සර ෂෝවලට ගිහින් මහර එළිවෙලානේ 3-4 විතර වෙනකොට නිදාගන්නේ. මෙයා හැමදාම කෑ ගහලා බ්‍රේක් ගන්න කියනවා. මේ හීනේ. ඊට පස්සේ මං දැන් මෙයා සමහරවල් මගේ කපුල් එහෙම තද කරගෙන මෙයා මං දැන් බ්‍රේක් ගන්න ට්‍රයි කරනවා ඇති. මං කරන වැඩේ හරි බ්‍රේක් ගැහුවා කියනවා. ඊට පස්සේ හරියන්නේ නැහැ. අපේ ඇත්තට මේ කතාව මට වැරදි. ආයතරයක් ඇටෑක් කරනවා. දෙන්නේ drive කරනකොට අනිවාර්යෙන් හිතන්න. දකුණු පැත්තේ අනේ කෙනාට පේන මායිම නෙමෙයි වම් පැත්තේ ඉඳගෙන ඉන්න එක්කෙනාට පේන්නේ. එයාට එතකොට හිතෙනවා මේ යන විදිහට හැප්පෙන්න පුළුවන් කියලා. ඒක ඔයා දවසකට wife ට drive කරන්න දීලා ඔයා මෙහා පැත්තේ ඉඳගෙන බලන්න එහෙම speed drive කරනකොට කොහොමද කියලා මොකද නෑ නෑ wife මං යන වෙලාවේ drive කරනත් මං නගින්නේ නෑ වාහනේට. අයියේ මේ අපි අවුරුදු කමුද? ආ අයියේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. අඩුපාඩුවක් කියන්න තියෙනවා. ඔව්. මම වාහනේ ලෝනන රෑ දෙකට තුනටත් ගෙදර එනෝනේ. ඒ අවත් මට කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. මම නිදාගත්තත් මේ උන් දැන් නිදාගන්නේ නැහැ. මං අයි නිදාගන්නේ නැහැ. නෑ ඔයා වාහනේ ලෝනනේ. ඒ කියන්නේ බයයි. මාව ෂුවර් එච්චට. ඔව්. රයිට් ඒක කතාව මම අතර කරගන්නවා. මොකද නැත්නම් කුසුම්මක් එනවා කාන්තා ආධිපත්‍ය වෙනුවෙන් එහෙනම් මම නතර කර ගන්නවා රයිට් මට කියන්න මේ කවි
අනේ චූටි මැණික සෙල්ලම් කරනවානේ. අවුරුදු කුමාරයා, අපේ ලස්සන අවුරුදු කුමාරයා ඉන්නේ. මේ කවි දැන් මට වැඩි විස්තර මම ඉස්සරහට ගන්නම්. දැන් අවුරුද්ද උදා වෙන්නත් ළඟ නිසා මේ මට පොඩ්ඩක් කියන්න, ගෙදර දෙන්න විවාහ වුණාට පස්සේ කතා බහ කරන විදිය වෙනස් වෙලාද තියෙන්නේ? ඔව්. මේ මෙයා එහෙම මේ හුරතල් වෙන ජාතියෙක් කෙනෙක් නෙමෙයි නේද? අම්මා එක්කනම් චුට්ටක් හුරතල් වෙනවා. ඒ වුණාට මේ බැන්දර පස්සේ අර මම හුරතලෙක හැමතිස්සෙම ඉන්නේ අපේ අම්මා තුරතල්නේ. ඉතින් මං ඉතින් මෙයා ළඟට ගිහින් හුරතල් වෙනවා. දැන් මෙයා අම්මා නම් කොම තුරතලේනේ. ඔව්, එයා කෝලම. මෙයාත් දැන් හුරතල් වෙනවා. ඉතින් ළඟට එළෝ එක එක වචන කිය කිය මේ පොඩක් ඇද ඇද තමයි කතා කරන්නේ. හරි, වා රෙඩි වෙලා ඉන්න මං අහන්නම්. දැන්ම නෙමෙයි තව ටිකකින් අහන්නම්. අපි මුතුට ආරාධනා කරමු මේ අවුරුද්දත් එක්ක නාඩන් පුංචි හිරමනේ කියලා මතක් කරන්න කියලා. මේ දෙන්න බලන්න, ගෙන්නන්න බලන්න ප්‍රසංග වේදිකාවට ලහිරු මුතු තරංගව. ඔබ පුන පුනා බලා සිටියේ තරුව මුතු 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 තරංගා. රයිට් වාදක මණ්ඩලයේ සමගින් මේ මුතු තරංගා එන්න. Oh.
සූතේ සූතේ ගයිනි ඩාන්සිං ගරුප් එකේ නංගිල මල්ලට ස්තුතියි. ශ්‍රන්තයේ කුසුම්මක්කේ ස්තුතියි. කුසුම්මක්කගේ අපේ සුසිලක්කගේ පාසල් කාලේ ඩාන්සිං ගැන කතා කරමු. අපි සියත අවුරුදු දා නෙස්තමෝල් තරුපිරෑ සමගින් ඉන්නේ. විරාමයක් කරන් එන්න. මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් වෙමින් ජයගෙන ඉදිරියට යාම අරමුණු කරගෙන හැම දවසක්ම අපිට කැපවීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරන්න නම් පෝෂණය හා ශක්තියෙන් දවස පටන් ගන්න වෙනවා. එහෙනම් ඔයාට මතක් වෙන්නේ මුලින්ම රසම රස නෙස්ට මෝල්ට් කෝපය. ගන්වන් මෝල්ට් කිරිසාරයේ පෝෂක මේ හැම දෙයක්ම එකම තැනකින් ගන්නවා නම් ඒ රසම රස නෙස්ට මෝල්ට් කෝපයක් විතරයි. ඉතින් හොඳ ශක්තියකින් දවස ආරම්භ කරන්න ඔයා බොන්න ඕනේ රසම රස නෙස්ට මෝල්ට් කෝපයක්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සීත අවුරුදු තා නෙස්ට මෝල්ට් තරු පිරි රෑ රංගන සමග. අවුරුදු තා වෙස්ට මෝල්ට් තරු පිරි රෑ රංගන සමග. සියත අවුරුදු දා තරු පිරි රෑ සමගින් අපි ඉන්නේ. එසේනම් මේ සුභ හෝරාව සුභ නැකත සඳහා අපි ළඟා වෙමින් ඉන්නේ. ඔබ සියලු දෙනාම බලාගෙන හිටපු අවුරුදු උදාව වෙනුවෙනුයි මේ අපි ලෑස්ති වෙන්නේ. ගෙදර සූදානම් ඇති පෝෂණයෙන් ශක්තියෙන්. 5, 4, 3, 2, 1 උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවන බලාපොරොත්තු එලෙසින්ම සපිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. නෙස්ට මෝල් සමගින් එක්ව සියතේ පැතුමයයි සියත සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම හෘදයාංගම සුබ පැතුම. නැවතත් සුබ අලුත් අවුරුද්දක් වේවා. සියත සිව්හෙලේ අවුරුදු උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය. සියත අවුරුදු තා නෙස්ට මෝල් තරු පිරි රෑ රංගන සමග පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හෝටල් ග්‍රීන් කෝට් හෝමගම. හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. අපි එක්කුණු අවුරුදු වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල ලංකාවේ අංක 1 සියලු වේදනා සමනය වෙන සුබ අලුත් අවුරුද්දකට අයඩෙක්ස් වෙතින් උණුසුම් සුබ පැතුම්. ඩොමිනෝස් වෙතින් මෙදා සැරේ අවුරුද්දට රස ඉතිරෙන කොම්බෝස්. අදම ඕඩර් කරන්න. උකුරාසින් වීවා. තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. Hotel Green Court Pomagala. ඔය කවුද? මම ගොඩ්රිච් එයා පවර් පොකට්. ඔයා හරි පොසොබයි. ගොඩ්රිච් එයා පවර් පොකට්. පවර්ජල් තාක්ෂණය සමගින් ඔබගේ නාන කාමරයේ දින තියක් නැවුම්ම තබන. නැත්නම් ඉතින් කට්ටිය යන එකක් නැහැ. කාමරවලට පුළුවන් නම් කතා ගොඩ්රිච් යාම ඉල්ලයි පුතා. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ට මෝල්. නෙස්ට මෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ට මෝල්. ඉරපතු මල් මෙත සතුට පෙරේ දසත පුරා කෝලන් නැතදේ නිති සුබ කැන්දන අවුරුද්දයි පවුලේ සැමටම රැකවරණයි. සැමදා සැමට රැකවරණයේ සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්. හැම දවසක්ම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
අපේ කාලේසකගේ වගන්නත් ඕනනේ. ඒත් ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. හැමදාසක්ම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සිත අවුරුදුදා නෙස්ට් මෝල්ඩ් තරු පිරිරෑ රංගන සමග. සියත අවුරුදුදා නෙස්ට් මෝල්ඩ් තරු පිරිරෑ දැන් මුතුගේ ආදරණීය පුතාට ගොඩක්ම ආදරේ වෙලා ඉන්නේ කවි. මයික් එක ගන්න. මල්ලි ළඟදි ගෙනත් දෙනවද? මල්ලි වාගෙන් අහන්නේ. ළඟදි ගෙනත් දෙනවද? ඌ දැන් මේ ටිකේ මල්ලිගෙන් අහන්නේ. ඔව්. ආවා කියන්න කියන්න. මේ ටිකේ මාව දකින දකින අහනවා ප්‍රෙග්නන්ට් කියලා. මහා මේ කාලා ෆුඩ් බණ්ඩියක් තියෙන්නේ කාලා. මොනවත් නැහැ. එහෙමනේ. මල්ලි මේ අවුරුද්ද ඔබේ බලාපොරොත්තු කියන් බුලත් කන්න නැතුව කියන්. මේ අවුරුද්ද තව පොඩ්ඩක් ආර්ථික මේ අතින් ශක්තිමත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ බලමු. එනම් පෝෂණයෙන් ශක්තියෙන් ඉන්නකො මල්ලි. ඔව් මල්ලි ආර්ථික අතින් ශක්තිමත් වෙලා ඉන්නකො අපේ අවුරුදු කුමාරයා මේ වැඩ ගොඩක් රයිට්. එහෙනම් අපි මේ වෙලාවේ තමයි මෑතක ඔබ ආදරය කරපු සෑහෙන ආදරය කරපු සින්දුවකට යන්න සූදානම් වෙන්නේ. අයියේ මෙයා අක්කා රජිනට ඇන්දද? ඔව් රජ කුමරිටත් ඇන්ද. අයියා කාටද ඇන්දේ? රජ කුමරට. ඉතින් ඒ කතාව පොඩ්ඩක් අපි මතක් කරමුකෝ. මොකද්ද? රයිට්. මෙයා උන්මාද චිත්‍රා, මම දීඝගාමිනී. කාවන්තිස්ස විහාර මහාදේවි. එහෙම තියෙනවා ඉතිහාසයේ ඉඳලම මෙහෙම වෙලා. ඒකයි මං ඇහුවෙත් අර ඊළඟ ආත්මෙ පතනවද කොහොම තමයි අර වගේ උත්තරයක් ලැබුණේ මට. ඔව්. හරිදා. ඔව්. නමුත් කෙසේ වෙතත් ඒක වෙන්නේ අර මේ ටවර් ගහල පදනම විසින් නාට්‍යයක් නිෂ්පාදනය කළ පණ්ඩුකාභය කියලා. ඒක මම දීඝගාමිනී උන්මාද චිත්‍ර ඉන්නේ අර එක්ටම් ගේකනේ. ඒ ටවර් එකේ ප්‍රහලයියේ එක්ටම් ගේ හදලා උඩට අර ලයිට් ගාවට වෙනකම්ම. ඉතින් දැන් මම ප්‍රේමයෙන් වෙලීගෙන යන කාලේ මල්ලි. ඔව් වෙලිලාම නෑ, වෙලීගෙන යනවා. වැලෙන්ටයින් වගේ එකක්. වැලෙන්ට වගේ එකක් කාලේ මේම මේ මම දැන් අර රජ ඇදුමුණුත් ඇඳගෙන ටිකක් පොඩි ගාම්භීර අර මුලින්ම කිව්වාගේ ගාම්භීර ආකාරයට මෙයා උඩේ ඉන්න ඇවිල්ලා සින්දුවකුත් කිව්වා එතන. හරි කියන ගමන් දඩ වැඩංගල සද්දයක් ආවා. මං හිතුවා උන්මා චිත්‍ර එක්ටම්ගෙන් වැටුණයි කියලා. උඩකන ඉන්නේ දඩුවන් ගාපු හැටි මගේ සේවකයෝ ටික දිව්වා. නමුත් මම දිව්වේ නෑ අර ගාම්භීරව ඉන්න බෑ. ඕ දිව්වා නම් ෆේල් නේ. ඒතර මෙයාත් නෑ, මේ වැඩසටහනත් නෑ, අපි දෙන්නත් නෑ, එහෙම නැති වෙනවා. මම සද්ද නොකර ඉඳලා මම නිකන් ඇහැ කොණකින් බැලුවා මේ මෙයා වැටුණද මොකද්ද උනේ කියලා. හෝතම්බුවේ දුවනවා. ඒ කියන්නේ දැන් අර හෝතම්බුවා උඩ ඉඳලා ලයිට් අසෙන් එයා යන පාරවල්නේ මේ. එතකොට මේ සෙට් එකක් ගහලා උඩින් හෝතම්බුව වැටුනේ. ඔය ඒක නිසාම දැන් හෝතම්බුව හින්දා මගේ ගෞරවය බේරුණා, ප්‍රේමය මල්පල ගැන්වුණා. හෝතම්බුවෙක්කින්දා එහෙම ප්‍රේමය කියන්නේ. හැබැයි දැන් සාමාන්‍ය බස්වාරයේ කාට හරි මොනාරුනම තදුනම කියනවනේ හෝතම්බුවෙක් වගේ කියලා. අයියා කියන්නේ සුන්දර වෙලාවක මොනවාරි ආදරණීය වෙලාවක අයියා කියනවා හෝතම්බුවෙක් වගේ. හෝතම්බුවෙක් වගේ. හෝතම්බුව තමයි ප්‍රේමයට මං පෙත් විවර කළේ. රජිනිට ඇන්දා, රජකුමරිටත් ඇන්දා, හෝතම්බුවටත් ඇන්දා. ඇන්දා. රයිට්. එනං අපි ගයමු මේ ඉන්නේ නන්දා. රජිනට ඇන්දා, රජකුමරිට ඇන්දා,
නෑ මම ඔක්කොමත් හරි එකක් හරිය අපිට මතක් වෙනවා අසල් රැසියෝ නාට්‍ය හැම ඒකේ රැවුල කැපුවා හරි අපි පුංචි කාලේ බලනවා එතකොට මෙයාව දැකලා තිබුණේ පලිඟු මැණිකේකෙන් එතකොට තවත් නාට්‍ය ගණනාවකින් ඊට පස්සේ මේ යමක් අපිට කියන්නේ ටිකක් හොඳට තේරෙන තාරුණ්‍ය පිළිබඳව තේරෙන වයස් සීමාවක අසල් රැසියෝ යනවා රැවුල කපලා ඒ නාට්‍ය එනවා එතකොට මට මතකයි තාම මං හිතුවා අම්මා මෙයා හරිම ඇන්සම් නේ අර රැවුලට වඩා මේ මොහොදයිනි කියලා. ඒ සියල්ල අද මා ඉදිරියේ බිම වැටුණා. පිටිපස්සෙන් බිඳ වැටුණා. ඔව්. බිම නෙමෙයි බිඳ. නෑ බිම වැටුණා. ඇත්තද? ඔව් බිමටම වැටුණා. මේ ඒකට හේතුව මේ අන්දරේගේ පවුලට ඇඳ. අන්දරේගේ පවුලට ඇඳා. මේ අන්දරේ බවට පත් වුණා. පත් වුණා. කියලා මේ පැත්ත හැරුණා. ඔව්. ලහිරු බොකුට කොණ්ඩ ගැනත් කියලා ඒවා කිව්වනේ අක්කේ මට මේක ඇහුණම මතක් වුණේ මේ රැවුල එක්ක දොයා කැමති රැවුල නැතුව දොයා කැමති කියනවා කියනවා ඔබ කියනවා 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 මොනා කරන්නද වල්ලි රැවුල තිබ්බත් එකයි නටත් එකයි ඉතින් දැන් මැදගත්ත බෙරේ ගහන්නත් ඉපේ නීපම ඒත් තින්නේ රැවුල් කාරයක ඒ රැවුලටද කැමති රැවුල කැපුවමද කැමති? යාළු වෙනකොට නම් එක රැවුල් ගහක්වත් තිබ්බේ නෑ මං.
දැන් රැවුලට කැමති. දැන් කැමති. කවි එයා බලනවා එයාගෙනුත් අහයිද කියලා. නෑ මම මේ රැවුල වවලා තියෙන වැවෙන තැන්වල විතර අනිත් තැන්වල ඇත්තම වැවෙන්නේ නෑ. මේ තියෙන තැන්වල තමයි කට් එක දුවන්නේ. ඔව් කවි. රැවුල එක්ක තමයි මෙයා හොඳ. Tamanda? මාත් කැමති රැවුල තියනවා. රැවුලට. ඒ ඔක්කොම රැවුලට කැමති වෙද්දි මුතු සහ සුසිලක්ගේ ඔය දෙන්නට මොකද හිතෙන්නේ? නෑ මම දෙන්නගෙම එකම ප්‍රශ්නය අහන්නේ. දැන් මේගොල්ලෝ රැවුලට කැමතිලු. ඔබ දෙදෙනාට රැවුලක් නෑ, කොණ්ඩෙත් නෑ. මොකද ඔබ දෙදෙනාට හිතෙන්නේ? ඔව්. ඔව්. ඔයලා තියෙන්නේ රැවුලක් නෑ, කැඳක් නෑ. නෑ නෑ රැවුල නැති වුණාට කමක් නෑ. හඳ තිනවනේ. ඔව්. මුතු ගොඩක් අය කියන මෙයාට රැවුල තියෙන එක ලස්සනයි කියලා. ඒුණට මෙයා රැවුලෙත් බ හරි නපුරු පාටයි. ඒ හින්දා කපන්න කියනවා. දැන් ඉතින් ගොඩක් සුදු වෙනවනේ දැන් වයසත් එක්ක. දැන් ෆුල් ෂේව් කරලා ඉන්නවා. නැත්නම් නෝට් එකට ගෙවම හරි ලස්සනයි. ශ්‍රියන්ත අයියා කියනවා බබාගේ කොණ්ඩේ මෙච්චර වවන්නේ තාත්තගේ කොණ්ඩේ නැති නිසා. පුතාටත් ඕකම තමයි කවදර වෙන්නේ ඉතින්. හොඳයි අපි මේ සුසිලක්ගේ වාගෙන් දැන් අහන්න සූදානම් වෙලානේ හිටියේ මේ චූටි පැනික සෙල්ලම් කරන වෙලාව. මේ නැටුම් ගැන, පාසල් කාලේ නැටුම් ගැන කොහමද? පාසල් කාලේ ඉතින් මට ඇත්තටම මගේ ලෝකය, මගේ ජීවිතය. මට ගෙදර නෙවෙයි, මට පාසල තමයි මගේ දෙවිවරු. ඉතින් මං අදටත් මේ සුන්දර දවසේ, මේ විශේෂ දවසෙත් මම මතක් කරනවා මගේ ආදරණීය ගුරු භවතුන්. මට අම්මලා වෙලා හිටපු සියලු දෙනාටම මම ගොඩක් පින් කියනවා. ඒ කාලේ ඉඳලාම ඉතින් නැටිල්ලම තමයි, අඩුවක් නෑ නැටිල්ලේ. ඉතින් ඔහොම නටාගෙන නටාගෙන යනකොට තමයි මේ නැට්ටුව හම්බුනේ. ඉතින් මම ඉතින් දැනුත් නැට්ටුවත් එක්ක නටාගෙනම යනවා. යනවා. ඔව් ජීවිතේ බොහොම, ජීවිතය අනිත්‍යයි කියලා දැනගෙන බොහොම සුන්දරව. මට එකම දෙයයි ජීවිතේ ආසම දේ, කිසිම කෙනෙක් එක්ක අබමල් රේණුවකවත් තරහක් විරසකයක් නැතුව ඇස් දෙක පියනකොට හැමෝම මගේ කියලා මට ඉන්නවා නම් මට ඒ හොඳටම ඇති. ඔව් දැන් අවුරුද්දත් එක්ක අපි ගත කරන වෙලාවේ පවුල් 6ක් අපි තෝරගත්තේ. ආදරණීය පවුල් ජීවිත ගත කරන යුවළ 6ක් තෝරගත්තේ. අපි අද දවසේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී යුවළ විදියට මේ දෙන්න තෝරා ගන්නවා. මේ යුවළ දෙක තෝරා ගන්නවා. අපි කතා කළා ඒ ගැන. ඉතින් ඊටාම අපූර්වත්වයක් සමගින් දවස ලස්සනට ඉස්සරහට යන්නේ. අවුරුද්දත් එක්ක දැන් ඉස්සරහ නැකත් වලට ඔබ සූදානම් වෙනවා. අපි ඔබට රසය දෙනවා. පෝෂණයේ ශක්තිය නෙස්තමෝල් සමග එක් වෙලා ඉන්නවා. සමෝගෙම ජීවිත යහපත් වේවා, අවුරුද්දේ බලාපොරොත්තු ඉටු වේවා, පවුල් ජීවිතවල අවුල් වියවුල් නැති වී ගොසින් සතුට සාමය වේවා. අපි විරාමයක් අරන් ඉන්නවා. සිත අවුරුදු තා මිස්ටර් මෝල්ට් තරු පිරිරෑ රංගන සමග. සිත අවුරුදු තා මිස්ටර් මෝල්ට් තරු පිරිරෑ රංගන සමග. පූර්ණ අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. මිස්ටර් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නිල හෝටල් සත්කාරය. හෝටල් ග්‍රීන් කෝට් පෝමගල. සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබලුත්තව නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සුබ අලුත් අවුරුද්දක් වේවා. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. හෝටල් ග්‍රීන් කෝට් පෝමගල. ඇයි මෙච්චර මහන්සියෙන්? අපේ කාලේසක ගෙවා ගන්නත් ඕනේනේ. ඒ ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. සුබ රසය මංචි.
Pizza Hut වෙතින් අතරමැද බඩගින්නට melts. Pizza Hut. උකුරාසින් වීවා. තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. අවුරුදු නැකතට නැගම් යන්නට ඩයිනා බිස්කට්. සුබ අලුත් අවුරුද්දක් වේවා. තෑගි අරන් නැගම් යන්නට, තෑගි අරන් හැම ගෙදරට ගොඩ වෙන්නට, යාළු මිතුරුකම් අලුත් කරන්නට මැලිවන් අලුත් අවුරුදු ක්‍රිස්කොටින් එක. අලුත් අවුරුද්දට තෑගි දෙන්න. හැම ගෙදරම අවුරුදු සරු වේවා. ලාඕජි අවුරුද්දක් වේවා. ලිංගතුකම නොවෙනස් වන ලාඕජි අවුරුද්දක් වේවා. අතේ තියෙන රත්තරන් වලට පෑන් ඒෂියා බැංකුවේ රන්නත්තමෙන් හොඳම මිලක් ගන්න එක. අවුරුද්දට වැඩ කරද්දි කන්න. ඇයි දෙකක් ගත්තේ? අද සාන් ලෙනවනේ. එයාලත් එක්ක කන්න. ආ. සාන්ලගේ තාත්තත් එක්ක හවසට කන්න. කන්නද? සෙට් වෙන්නද? ස්කෑන් ජම්බෝ බීනට්ස් අවුරුදු කාලෙට ඕනෙමයි. සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සිත් අවුරුද්දතා නෙස්ට් මෝල්ඩ් තරු පිරි රැ රංගන සමක. සිත් අවුරුද්දතා නෙස්ට් මෝල්ඩ් තරු පිරි රැ සමගින් ඉන්නේ. පෝෂණයෙන් ශක්තියෙන් ඉස්සරහට යනවනම් මතක තියාගන්න ඕනේ නෙස්ට් මෝල්ඩ්. මෙන්න දැන් සූදානම් වෙන්නේ නෙස්ට් මෝල්ඩ් කැටපොලට යන්නයි. අවුරුදු කැටපොල නෙස්ට් මෝල්ට් එක්ක එකතු වෙලා ආන්න සෝදානම් වෙන්නේ. එන්නකො කට්ටියම පුංචි ගේම් එකක් කරන්න. ඔය හය දෙනා මේ පැත්තට එන්න. ඔය හය දෙනා මගේ දකුණු පැත්තට එන්න. වම් පැත්තයි දකුණු පැත්තයි. පොඩි ගේම් එකක් අවුරුද්දට සෝදානම් වෙන වෙලාවේ. රයිට් ළඟපා තියෙන වැඩි යන්නපත්. ලයිරෝ කොහෙද? මේ ලයිරෝ මේ හරි. නෑ මේ මේ හරි. ඔව් මගේ වම් පැත්තේ. මමද මේකේ මමද? නෑ රයිට් හරි. ඔව් මේ පැත්තරෙම හරි. ඔයගලගේ ලස්සන මූණු ටික පේන්න ඕන නිසා. ඔන්න මෙන්න මේකයි වෙන්නේ. අහගන්න ටීම්ස් දෙකම අහගන්න. මේකයි වෙන්නේ. එක්කෙනෙක්ට එකපාර ගන්න කැටපොලේ මේ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්. මෙතන ඉඳන් මේ කැටේ මේ තියෙන කැටේ විසි කරන්න ඕනි බෝඩ් එකට වදිනකම්ම. හොඳේ. බෝඩ් එකට වදින්න ඕනි. එතකොට ඒකෙදි යම් හේකින් මෙන්න මේ පැත්ත උඩට පෙරළුණොත්. හරිද? මේ පැත්ත උඩට පෙරලුණොත් ආයේ පැත්තෙනුත් අතවනනවා මට මේ පැත්තෙනුත් අතවනනවා ගලේ මේ පැත්ත ආරං හරි ගලේ කියන්නේ අපේ මේ විෂන් කරන එක නා නැත්නම් වැරදි විදිහට වචන ගියොත් මේ ඒ හින්දා මේ නෙස්ට් මෝල්ට් මග් එක හම් වෙනවා ඒක වැටුනොත් ඊට පස්සේ මේක වැටුනොත් නෙස්ට් මෝල් ටින් එක හම් වෙනවා ඒක නාට ඊට පස්සේ මේ ටීම් දෙකකට බෙදලා තියෙන්නේ මෙතන තියෙනවා අලුත් අවුරුද්ද බල ගන්නවන්න 100%ක් සූදානම් කියලා නෙස්ට් බෝල්. මේ පැත්ත වැටුනොත් ඒ ටීම් එකට ලකුණු 100ක් කවුන්ට් වෙනවා. එතකොට එන්ඩ් එකේදී ටීම් දෙකේ වැඩිම ලකුණු ගාන තියෙන අයට මෙතන හම් වෙන මේ ටින් එකයි මේ මග් එකටයි අමතරව නෙස්ට් බෝල් කැම්ප එකක් හම් වෙනවා. රෙඩිද? රෙඩිද? හහා පුරා කියලා. කැටේ උඩ දාන්න උරගා බලන්න ඔබට අවස්ථාව දෙනවා. ඔව් බෝඩ් එකට වද මේ ටීම් එක ඒ ටීම් එක රයින් ඕකේ රයින් නෙස්ට් බෝල්ට් එකෙන් දෙන්නේ ක්ලාස් වෙලා ඉන්නවා තෑගි දෙන්න. ආ යාට දාන්න එපා කැටේ. මේකට මේකට කැටේ. ඔව් එක මයික් එකක් අරගෙන මයිගේ මයික් එක. ආ නෑ නෑ මම ළඟට වෙලා ඉන්න. ආ වද කැටින් ගන්න බලාගෙන ඉති මගිට වෙන්න. හරි එවන්න බලන්න හරි නෑ මං රාට ඇහෙන්න ආවේ හරි සීයයි ලකුණු සීයයි මේ පැත්තෙන් රහල් අයිය ඔයා මේ පැත්තෙන් අයියන්ද කෝ අපුඩියක්වත් නෑ ඕගොල්ලන්ගේ තියෙන්නේ ඉස්සලා පරීක්ෂා කරලා බලන්න ඕනේ ඔව් හරි රයිට් ඕන එකක් බලන්නයි හරි හරි රයිට් හරියට ගහන්න නෙස්ට් මෝල් ටින් එක ලැබෙනවා මෙන්න ගෙදරට. එවලම ලැබෙනවා. ශක්තියෙන් පෝෂණයෙන් බල ගන්නවන්නට ඔබට දෙවැනි අවස්ථාව. එන්න බල අම්මා ever ready නිකන් කෙල්ල ඇවිල්ලා. කප් එකක් හම්බ වෙනවා.
හොඳයි. මග් එකක් හම් වෙනවා ඔයාට. නෙස්ට බෝල්ට් මග් එක. හරි. රයිට්. දැන් මේ 100 දෙපැත්තට යන්න ගියොත් සමාන වෙනවා වැඩිම ලකුණු ප්‍රමාණය ගත්ත කණ්ඩායමට ජයග්‍රහණය කිමෙනවා. කොසසිලක්කා. ආ මෙන්න අක්කේ දැන් මේක අරන් පොඩ්ඩක් ලැස්සි ගමනින් යන්න පොඩ්ඩක් බෝක් එක වෙනස් කරලා යන්න. ඔය ලැස්සි ගමන. දාන්න මේකට වදින්ද මේකට වදින්න මං කවන්න අයිකේ ඕ නෙස්ට බෝල්ට් මග් එකක් හම්බ වෙනවා සුසිලාක්කටත් නෙස්ට බෝල්ට් වෙතින් මෙන්න ජය වේවා හොඳයි ඊළඟ අවස්ථාව අපි සලසා දෙන්න සූදානම් මේ කණ්ඩායමට රයිරු පෙරේරා කුවප්පුඩිය ලයිරු ඔයාගේ ස්ටයිල් එකෙන් එන්න බලන්න අයිත්සරය ඔයද ඔය ආවේ ඔය මොකද්ද ඔය ආවේ ආවේ සීයයි දෙසීයයි දෙසීයයි මේ පැත්තේ ඊළඟට අවස්ථාව නිශාන්තට ඔව් නිශාන්ත බලාගෙන පුතා ඉන්නවා හරි 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 බෝඩ් එක කැඩෙන්න නෙමෙයි හොඳේ බෝඩ් එක තියෙන්න හරි හරි සීයයි දෙසීයයි මේ පැත්තේ සීයයි රයිට් ඊළඟ අවස්ථාව චූටි මැණිකට දෙනවා මේක අපෝ දාන් 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 එයා වඬවන්න බෑනේ අවුරුදු යේ නියමයි නියමයි දැන් දෙන්න දැන් දෙන්න රංගන මාමට හරයි ඔව් තරන් දුවනවා ආ රයිට් රයිට් ඒක යගේ ඇත්තේ තිබිච්ච දෙන් රයිට් මේ පැත්ත එතකොට ඊළඟ අවස්ථාව තියෙන්නේ නෑ නීපබා ඔව් නීපමා මම පරා දම් පරි ගෝ නෙස්ට මෝල් කප් එකක් තියෙනවා ඔයාට මග් එකක් තියෙනවා ඔයාට ඔව් ආයෙකත් දෙනිනවා හරයිට එතකොට අනිත් එක ගේනවා ජය වේවා මුතු තරංගා ඔබට අවස්ථාව එයාට ඕනේ මෙතනට දානෙක් ගන්න පුතාට ඕනේ රයිට් මුතු අම්මෝ පරි ඕ නෙස්ට මෝල් මග් එකක් කම් වෙනවා නෑ ටින් එකක් හම්බෙනවා ඔයාට පෝෂණයේ ශක්තිය ගන්න අවස්ථාව සලසා දෙනවා මේ පැත්තෙන් ඊළඟට කවි ඔය දන්නේද හා ඉන්නවා කවි ගිහින් එන්න කමන්නේ යාටත් නෙස්ට මෝල් ටින් එකක් හම්බෙනවා මෙන්න ඔබේ ටින් එක ඔබට හිස් ටින් එකක් වාගේ නොවේවා පිරුණු ටින් එකක්ම වේවා ආ දෙකම අරන් යනවා ඒ පාර ආ තව එකක් තියෙනවා හරි මේ පැත්තෙන් කවින ගිය නිසා ඔයා යන්න. හරි. දැන් ඉක්මනින්ම ඊළඟ අවස්ථා තුන ඉවර කරගන්න ඕනේ නැත්තම් පොඩි එක්කෙන ගෙනිලා කැට නැහැ. ඕ. නෙස්ට බෝල් මග් එකක් තියෙනවා. රයි මොකද ලයිරෝ අයියා? බිල බලනවා කියලා. මේ පැත්තේ අවසන් අවස්ථාව දනිදු දෙන්න බලන දනිදුට හොඳ ආපොඩියක්. නෙස්ට මෝල් තින් එකක් ලැබෙනවා ඔබට ජයවා දනදු මෙන්න අවසන් අවස්ථාව මේ පැත්තේ 100ක් આવුත් සමානයි 200යි හරි ඔන්න ඔය දාන්න මචන් 100ක් රයිට් දනදු රයිට් ජය වේවා කියලා දාන්න 100යි ඕ මෙන්න ඔබට රයි ජය මෙන්න ජයග්‍රාහී කණ්ඩායම 200යි නෙස්ට බෝල් ටැග් එක දෙන්න අපිට නෙස්ට බෝල් ටැග් එක ජයග්‍රාහී කණ්ඩායම අම්මා අපි නෙවෙයි ජයග්‍රාහී ඔව් දැන් ඔයගොල්ලෝ ටැග් දෙන්න අයියේ දෙන්න ගිහිල්ලා එක එකන ටැග් දෙන්න 6 දෙනාට
හරි කවුද නංගි ටෑග්ගක් දෙන්න දීලෙන් ඔය පැත්තට ආ කැමති එක්කෙනෙක්ට දෙන්න ඊළඟට කවුද දුන්නේ ඇත්ත මල්ලි ගිහලා ටෑග්ගක් ඒ පැත්තට දීලෙන්ද ඒ පැත්තට ටෑග්ගක් දීලෙන්ද ඔයා දෙන්න ඒ පැත්තට නේ නිශාන්ත ඒ පැත්ත ඉතුරු වෙච්ච එකට මේ ටෑග්ග දෙන්න හොඳයි අපි සියට සියයක් ඔබ බල ගන්නවන්නට සූදානමින් බොහොම ස්තුතියි නෙස්ට බෝල් ටීම් එහෙමනම් මේක ඉවත් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා සියට අවුරුදු දා නෙස්ට බෝල් තරුපිරය සමගින් දෙන්න අත්පුඩිය අපේ ලයිරු පෙරේරාට ඔක්කොමලම ඕම් මදි ලයිරුට ඔය අත්පුඩිය මදි දෙන්න හොඳට අත්පුඩිය ජය වේවා වාදක මණ්ඩලය සමගින් ලයිරු පෙරේරා ඕකේ නංගලට ගේන්න తందూరి కముద నొదాఖరే కౌద ఇనే జరమరే అంపారే మల్లి దొయిద కామరే සම්බෝලේ වගේ ඉන්න හවියා සම්බෝලේ කොටල ගමුද ලුණු දමා දංගොල්ලේ මාම ඇවිත් මාකුණා ගස්පල්ලේ ඉන්න බොබුදරා පෙරා කියමු රපට ඩපට රපට ඩපට රපට ඩපට රපඩප් ඩප් රපට ඩපට රපට ඩප් 1 2 3 හිටගෙන එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි රසගතා ගන්න පේටිවක් කරලා ගන්න එන මල්ලි නැගිටලා එන්න නංගි හැඩ දමා එලි දෙනක සින්දු කිය මුරොක් වෙලා ලොකදී යන හොඳම සොබිය එලි වෙනකන් අපේ ජොලි ගන්න නංගි එක්කලා රපට ඩබට මහත් මැදරේ නැත මහා පේන්නේ රපට ඩබ රපට ඩබට කිමු කන්නඩි දැම්මත් නැහැඩ වැඩි කවුද මේක බාර ගන්න අන්තිමේ ලොරි බාගේ මට දුන්නත් හුටබඩේ මේම කටක් දැක්කෙම නෑ මේ රටේ උම්මානෙන් වතුර බුමුද සෝබනා අද පානේ විරිදු ගියමු රංජනා ලොරි බාගේ රවුමක් යමු රැවෙලා මරදානේ පරාට කමුලන් වෙලා
හොඳම තුමිය එලි වෙනකන් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි එක්කලා අනේ ගන්න නංගි ගන්න නංගි එක්කලා ගන්න නංගි ගන්න රගේ එක්වේලා ෂා ජය වේවා බුදු අම්මේ මල්ලේ උස්සන් යන්න මල්ලේ උස්සන් යන්න මල්ලේ උස්සන් යන්න මල්ලේ උස්සන් යන්න උස්සන් යන්න මල්ලේ තිය උස්සන් යන්න හොම්ම ඔය මල්ලේ හිර වෙලා මල්ලේ උස්සන් යන්න ගේන්න ඕනේ කවුරු හරි මල්ලේ මල්ලේ ඔයාට ජිම් යන්න ඕන කමක් නැහැ නේ එන්න මල්ලේ ලොක් වෙලා උඹලා කවුද ලයිරු ඔයාට ඇවුන්නේ එන්න මල්ලේ ලොක් වෙලා හොඳයි අපි අවසාන විරාමය අරගෙන එන්නම් මේ සියත අවුරුදු දා නෙස්ට් මෝල් තරු පිළිවෙල ලැබුවව අලුත් අවුරුද්ද බල ගන්නවන්න 100%ක් සූදානම් වෙමින් ජයගෙන ඉදිරියට යන්න ඕනේ අපි අරමුණු ජය ගන්න ඕනේ. ඉතින් මේ අරමුණු ජය ගන්න නම් අපිට හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. මෙහෙම කැපවීමෙන් වැඩ කරන්න නම් පෝෂණයෙන් හා ශක්තියෙන් පිරුණු ප්‍රථම රස නෙස්ට මෝල්ට් කෝපයක් දීලා දවසේ වැඩ කටයුතු අපිට ආරම්භ කරන්න වෙනවා. රන්වන් මෝල්ට් කිරිසාරයේ පෝෂක ගුණය මේ හැමදේම තියෙන්නේ ප්‍රථම රස නෙස්ට මෝල්ට් කෝප් එක විතරයි. මේ ලැබුවව අලුත් අවුරුද්දේ හැම දවසකම උදේට ප්‍රථම රස නෙස්ට මෝල්ට් කෝපයක් දීලා ඔයාට දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් මේ අවුරුද්දම ඔයාට සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා හැම දවසකම උදේට ප්‍රථම රස නෙස්ට මෝල්ට් කෝපයක් ගන්න. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බල ගන්නවන්න 100%ක් සූදානම්. සිත අවුරුදු දා නෙස්ට මෝල්ට් තරු පිරි රැ රංගන සමග සිත අවුරුදු දා නෙස්ට මෝල්ට් තරු පිරි රැ රංගන සමග පූර්ණ අනුග්‍රහය අපි සූදානම් ඔබත් සූදානම් නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් නිල හෝටල් සත්කාරය හෝටල් ග්‍රීන් කෝට් පෝමගම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල. ලංකාවේ අංක 1. සියලු වේදනා සමනය වෙන සුබ අලුත් අවුරුද්දකට අයඩෙක්ස් පිටින් උණුසුම් සුබ පැතුම්. ලක්ෂ ප්‍රතිනියන් 200ක් වතුර බිල් ලයිට් බිල් ගෙවීම් 2500ක් මාසයකට වටිනා රත්ති දිනන්න. රත්ති කිරිපිටි හෝ කිරිතේ පැකට් වල ඇති එල් ලකුණින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777 743 743 ට SMS කරන්න. සීරිතට නැගතට නැගම් යනකොට කේක් රසින් තව රසවත් වෙනකොට අවුරුදු සරු වෙනවා. ටියාරා දැන් සෑම සන්ලයිට් කිලෝ එකේ ප්‍රමෝ පැක් එකක් සමගම සන්ලයිට් ලැවෙන්ඩර් සබන් කැටයක් නොමිලේ රුපියල් 150ක සුපිරි වාසියක්. මතකැතුව වෙළඳ මහතාගෙන් ඉල්ලගන්න. උකුරාසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. සෑමදා සෑමට රැකවරණය සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් හෝටල් ග්‍රීන් කෝට් පෝමගම හැම දවසක්ම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඩොමිනෝස් වෙතින් මෙදා සැරේ අවුරුද්දට රස ඉතිරෙන කොම්බෝස් අදම ඕඩර් කරන්න. අවුරුදු ගානකට පස්සේ ලොකුණු වුණාට මේ අවුරුද්ද සරුවට සමරන්න පුළුවන් වෙයි. පොඩි බේබිත් එනවනේ. ඒත් කෝ දැන් අපේ කම. අත්තම්මේ ගන්නත් බෑ. ඔයා මේ දරුවට මේ දේවල් කියලා දුන්නේ කොහොමද කියලා. අපේ කම අනාගතයට අරන් යන අපේම ඩයලොග් වෙතින් අලුත් අවුරුද්දට සුබ පැතුම්.
හැම දවසක්ම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඇයි මෙච්චර මහන්සියෙන්? අපේ කාලේසෙක ගෙවා ගන්නත් ඕනේ නේ. ඒ ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දික්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. ලාඕජි අවුරුද්දක් වේවා. ලිංගතුකම නොවෙනස් වෙන ලාඕජි අවුරුද්දක් වේවා. සෑමදා සෑමට රැකවරණය සදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. ඔක්කොම කෑවද? නෑ. කරන දේ සුබ නම් ලැබෙන දේත් සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බිඳෙන අවුරුද්දේ සුබ රසය. මංචි. Pizza Hut වෙතින් අතරමැද බඩගින්නට melts. Pizza Hut. උකුරාසින් වීවා. තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. Hotel Green Court Pomagala. Domino's within Meda Seri Aurudata Rasai Tirana Combos. Adama order karanna. Domino's Aurudu Nekatata Negam Yannata Dyna Biscuit. Suba Aluth Aurudak Veva. Honda Sudanamukin Aramunu Haba Yana Obata. Suba Aluth Aurud Nest Mold Aluth Aurudda Balaganwanna 100%ak Sudanam. අවුරුදුතා මිස්ටර් මෝල්ට් තරු පිරි රෑ රංගන සමග සියත අවුරුදුදා මිස්ටර් මෝල්ට් තරු පිරි රෑ සමගින් අපි ඉන්නේ අපි අවසන් කළේ ලහිරුගේ ගීතයකින් ලහිරුට මොන කාය වර්ධනයේද කියලා රාහල් අයිය අහනවා ඇයි අයිය නෑ ඉතින් මේ වගේ සින්දු දෙකක් දවසට කිව්වම ඇති ජිම් යන්න ඕනේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවද නෑ ඇත්තටම මේ ඔබ හරි මොකද මේ මමත් ඔය කාය වර්ධනය කියන එකට ගියේ සින්දු පහක් එකතු වෙලා පස්සෙනි ගීතය ස්ටේජ් එකේ කියන්න බැරුව වැටුණා මම. ඒකින්ද තමයි තේරුනේ මම කොච්චර ස්ටැමින ඕනද ස්ටේජ් එක කියලා. ඊට පස්සේ තමයි මම ඇත්තටම ජිම් යන්නත් ගත්තේ ඒ කාලේ. දැන් නම් ඉතුරු වෙන්නේ. ඈ? වත් එක් හැබැයි මෙහෙමයි. නැටුමට අපි දෙන්න. සුසීලක්වත් එක්ක නම් අමාරුයි. පුළුවන්නේ නේ. ඔයා සින්දු දවසට මට කියන්නේ මල්ක. දින තියෙනවා. ඩුවෝ එකක් හදමුද? ලහිරු ඇන් සුසීලා කියලා. නැක් සින්දු එපා. නෑ නෑ එහෙම තමයි නිකන් ස්ටේජ් පර්ෆෝමන්ස් එක. ආවා. හදමුනේ. හරි හරි. ආ මේක නෙමේ. ඔයාගේ මේ සිංගින් ගැන කතා කරාම සෙන්ගෙඩි හොඳද දැන්? සෙන්ගෙඩි හොඳද? සෙන්ගෙඩි. දැන් හරි දැන් සෙන්ගෙඩි එන්නෙම නෑ. ඒක එන්නෙම නෑ. දැන් ડોක්ටර් කිව්වා ඔයාට මේක ඔපරේට් කළොත් කලේ නැත්තම් මැරෙනවා. එබෙමයි සෙන්ගිරි පොඩි කාලේ ඉඳලම තියෙන ගැනීම. ඒසී එකේ හිටියත් කූල් එකක් බිව්වත් ෂේප් එකේ පහුවදාට කෙල ගිරින්න බෑ සෙන්ගිරි ලොකු වෙලා. ඊට පස්සේ දැන් ඔක ප්‍රශ්නයක් ඉඳලා ડોක්ටර්ට පෙන්නුවාට පස්සේ කිව්වා ස්ටේජස් හතරක් තියෙනවා. ඔයාගේ තියෙන හතරවෙනි ස්ටේජ් එකේ සමහරලාට නිදාගෙන ඉද්දි හුස්ම ගිර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒකිනම් මේක කරන්න කි. ඊට පස්සේ දැන් හරි ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලේ මේ දන්නේ නැහැ දැන් ස්වරාලේ තියෙන පල්ලෙහා සෙන්ගිරි තියෙන උඩනේ. හරිද දැන් ඕක ඉතින් උගුර කපනවා කියලානේ කියන්නේ ඉතින්. ඒතරො ඉතින් හැන ප්‍රශ්නේ මේ මාර වැඩේනේ දැන් වොයිස් එක කියොත් එහෙම නිකන් සෙන්ගෙඩි කපලා වගේ එහෙම එකක් ආවා. ආඩදනේ කිව්වා ડોක්ටර් කිව්වා බය වෙන්න එපා. අරක දින ගොඩක් පල්ලෙහා උඩින් තියෙන එක ගැලුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාට හොඳක් වෙන්නේ කියලා කිව්වා. කොහකටත් බයයි ඉතින්. මම එනකොට දැන් වයිෆ් ඉතින් ඉන්නවනේ. වයිෆ් කියනවා ලයිරු. දැන් ඔක තිබුණොත් මැරෙනවලුනේ. දැන් බැරි වෙලාවත් ඔක කපලා ප්‍රශ්නයක් වුණොත් එන්නේ ඔයාට මගේ වොයිස් එකේ. හරිද? ඒ කියන්නේ ඔය ලෝකෙ තියෙන කැතම වොයිස් එක මෙයාගේ වොයිස් එක කියලා මෙයා කියනවා. එහෙම නැහැ කොමාරි. මම කියනවා කියලා මම එහෙම කිව්වේ නැහැ. කොමාරි ප්‍රශ්නයක් වුණොත් මගේ වොයිස් එකේ. ඒක තමයි උඩරිම. ඔක තිබ්බොත් ඔයා මැරෙනවා. තිබ්බොත් මැරෙනවා. නැත්තම් ඔක කපලා අවුල් ගියොත් එහෙම මගේ වොයිස් එකේ. මං කියවා එහෙනම් මැරෙන එක හොඳයි කියලා. හොඳයි අමන්දයා සාරංග
අවුරුදු දවසේ අවුරුදු උදා වෙලා තිබෙන වෙලාවේ දැන් අපි වැඩසටහන අවසන් කරන්න යන්නේ. ඔබේ ජීවිතය සාර්ථක වේවා, වැඩ කටයුතු සාර්ථක වේවා, අවුල් ජීවිතය දිනේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අමන්දට සාරංගට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දෙන්නම එකතු වෙලා තප්පර 30කින් ඔබලඟ ප්‍රේක්ෂකයන්ට වචනයක් කිය. සියලුම දෙනාට මේ අවුරුද්දේ ආර්ථිකමය අතින් ශක්තිමත් වෙලා සියලුම දේවල් වලින් රට සෞභාග්‍යමත් රටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදේම දේශපාලනික අතින් ආර්ථිකමය අතින් ස්ථාවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට සුබම සුබලුතරුදක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම රංගනයි ඔබට බොහොම ස්තුතියි. මේ වගේ වැඩසටහනකට ආරාධනා කරා අද හරියට සතුට වුණා. ඉතින් ඒ ගරු කිරීම දැන් ආටිස්ලා විදිහට අපිට ගරු කරන එකටත් රංගනයි ඔබට බොහොම ස්තුතියි. ජය වේවා. ඒ වගේම මෙතෙක් තාම නොහැදී තියෙන ගේ හැදෙන අවුරුද්ද බවට පත් වේවා කියලා ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි කෙටි කතාවකින් අවස්ථානය ගන්න සූදානම් වෙන්නේ. කවි දනිදු ආදරෙන් ඉන්නවා, හුරතල් විවි ඉන්නවා, වැඩස්ථාන අවසන් කරන්න. අර දැන් වචන වෙනස් කරපු වචන ටික පොඩ්ඩක් කියන්න කවි. දැන්ට වෙනස් කරලා තියෙන වචන ගෙදර කවන්න ලහිරුගේ මයික් එක ගන්න. ලහිරුගේ මයික් එක තියෙන වෙනස් කරපු වචන. ආ, අපි දෙන්නගේ. ඔව් ඔව්. බබා එක බාබ වෙලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩිව තියෙන්නේ අර. ලව් යු එක චැබ් යු වෙලා තියෙනවා. ඒ වගේ අර පොඩි විකෘති වීම් ටිකක් තියෙන වචන. ඒව තමයි තියෙන්නේ. කොමාරි අවුරුද්දේ බලාපොරොත්තු ඉටු වෙලා ගොඩක් අය මේ වෙලාවේ අහනවා කවිගෙන් තුන්වෙනියෙක් එන්නද කියලා. මේ අවුරුද්ද තුන්වෙනියෙක් එන අවුරුද්ද වේවායි සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. තප්පර 15කින් 20කින් යමක් කියන්න ප්‍රේක්ෂකයින්ට. මුලින්ම බොහොම ස්තුති ආරාධනා කරාට අයියේ. හරි ආසාවෙන් ආවේ වැඩසටහනට. ඉතින් කියන්න තියෙන්නේ හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙලා සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි. ඒ වගේම මෙවැනි පිරිසක් එක්ක අද ප්‍රෝග්‍රෑම් එකට එන්න ලැබුණ එකත් සතුටුයි. ඉතින් හැමෝ ඒ අයටත් ගොඩක් හොඳ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. මුතු තරංගා නිශාන්ත ආදරණීය පුතත් එක්ක ආවා. මුතු සියලු වැඩ සාර්ථක වෙන, රෙස්ටුරන්ට් එකට වැඩිපුර කට්ටිය එන, බිස්නස් වැඩි වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. පණිවිඩයක් දෙන්න පොඩි. බොහොම ස්තුතියි රංගනයි අපිට ආරාධනා කරාට, විශේෂයෙන් ප්‍රවීණයෝ එක්ක මේ වගේ සුන්දර දවසක් ගත කරන්න ලැබීම. ඉතින් අපි තුන් දිනාටම ආරාධනා කරපු එක ගැන හරිම සතුටුයි. මොකද නැත්නම් නිශාන්ත වල්ලා ගන්න වෙන්නේ, නිශාන්ත එන්නේ නැහැ මම දන්නවා. ඉතින් හැමෝටම සැනසීම තියෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. අනේ යත් කියනවා ඉතින්. රයිට්, ජය වේවා මුතු. ලහිරු, ඔයාගේ සංගීතමය කටයුතු සාර්ථක වෙන, වැඩ කටයුතු සියල්ල හරියන අවුරුද්දක් වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. නීපමා, ඔයාටත් එහෙමමයි. පණිවිඩයක් දෙන්න. ඔව්, සියලු දෙනාටම තමන්ව අඳුරා ගන්න පුළුවන් වෙන, තමන්ට තමන්ව අඳුරා ගන්න පුළුවන් වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එතකොට ඇත්තම කිව්වොත් එහෙම දේවල් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තමන්ව තමන් අඳුරගත්තොත් එහෙම. ඉතින් ඒක මේ අවුරුද්ද හැමෝටම ඒ අවස්ථාව ලැබේවාම කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එhmenan අපි ආරාධනා කරනවා සුසිලක්කා, එතකොට රහල් අයියා, දෙන්නටම වාසනාවන්ත අවුරුද්දක් වෙන්න, බලාපොරොත්තු ඉටු වෙන, නිරෝගිමත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයියේ පොඩි පණිවිඩයක් අකපොදේ. සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත්, ලෝකවාසී ජනතාවටත් මේ සිංහල, දෙමළ, හින්දු, මොකද ඒ කීප අවස්ථාවල් කීපයක් තියෙනවා. ඒ නිසා ඒ සියලුම දෙනාට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරනවා. සුති. ජයම වේවා. අවසාන වශයෙන් ශ්‍රයන්ත අයියේ, කුසුම්මක්කේ, ඔය දෙන්නගේ ජීවිත දිනේවා. කුසුම්මක්කට අධ්‍යාත්මික සුවය, ඔබට වගේම අනිත් අයට දෙන්න වාසනාව ලැබේවා. ග්‍රන්ථයගේ වැඩ කටයුතු ශක්තිමත් වේවායි කියලා ආදරෙන් සූපතනවා. මං හිතන්නේ අද දවස ඉතාමත්ම සුන්දර දවසක්. මේ ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් එහාට මෙහාට හුවමාරු වෙන වෙලාවක අපි හැමෝටම ආරාධනා කිරීම ගැන සුජුවන්ත වෙනවා. අපි පරම්පරා කීපයක ශිල්පී ශිල්පිනියන් ජීවිතයේ අනේක විධ දුක්ඛ දෝමනස්යන් බෙදා හදාගෙන
ජීවිතයේ වටිනාකම් හඳුනාගෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන යහපත් ප්‍රේමණීය නිරෝගී සුවයෙන් යුක් අවුරුද්දක් උදා වේවා හැමෝටම. හැමෝටම අපේ දෙන්නගේ ආදරය. ඒ වගේම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් අප ආදරයෙන් කියනවා හැමෝටම සුබලුත් අවුරුද්දක්, විශේෂයෙන්ම රංගනට සියතට මේ හැමෝටමත් සුබම සුබලුත් අවුරුද්දක්. කාර්ය මණ්ඩලයට අපෝ මේ අපේ රූපරාම මහන්සියෙන් එකතු කරපු කාර්ය මණ්ඩලයටත් සංගීත කණ්ඩායමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපි බෙදාගෙන යමු දොළොස් දෙනාටම තෑගි. අපි ආදරයෙන් ආරාධනා කරනවා ඔක්කොටම තෑගි ටික බෙදන්න කියලා. බෙදාගෙන යමු. හොඳයි, එහෙමනම් අපි වැඩසටහන. ඔව්. මට චුට්ටක් දෙන්න නැද්ද? අක කතා කරන්නේ නැද්ද සමහර? ඔයා හෙට ගිහිල්ලා ආව සමහර. ඒකනේ. දැන් මෙහෙමයි කතාව මේකයි. හැමදාමත් විශේෂිත වූ ඔබ, විශේෂයෙන්ම විශේෂිත වූ ඔයාය හොයලා බලලා බොහොම සැලකිලිමත්ව අපිට සලකනවා. ඉතින් ඒකේ ගෞරවය මේ අලුත් අවුරුදු දවසේ ඔබතුමාට අපි ඔබ සහ ඔබේ පවුලේ අයට අපි ප්‍රණාමය දක්වනවා. ඒත් එක්කම රංගන ජීවිතේ මං නම් හිතන්නේ මං තනියම ඉපදිච්ච ගැහැණියක්. ඉතින් මට සහෝදරයෙක් නෑ, අම්මෙක් නෑ. ඉතින් ඒ හින්දා ඒ සහෝදරකම, ඒ පාළුව, ඒ දරුකම, ඒ සියලු දේ පාළුව නැති කරපු ඔබ. මට මතකයි මගේ දුකේදී මං අසනීප වෙලා ඉන්න වෙලාවෙ මට බෙහෙත් ටික ගෙනල්ලා දුන්නා ගෙදරට. ඒ සියලු දේ කරපු රංගන ඔබට මම මේ වෙලාවේ අපි දෙන්නම එකතු වෙලා පුංචි තෑග්ගක් ගෙනත් දෙනවා. තෑන්කියු තෑන්කියු. අපි සියලු දෙනාම වෙනුවෙන්. රංගන මාත්මයා අසහසියට අපිට දුන්න තෑගිවල හැටියට හරනම් 12N ලොරියක් ගේන්න ඕනේ. ගේන්න විදියක් නෑ, ලොරියක් නෑ. ඒක තමයි පොඩි එකේ. ජයවා ජයවා. බොහොම ස්තුතියි. එසේනම් ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනි, මේ උදා වුණු අවුරුද්ද මේ ඉන්නේ අපි ජීවිතයේ දුෂ්කර කාලවක් වානුවක. රටේ ආර්ථිකය බිඳ වැටිලා, රටේ ජනතාව පීඩිත වෙලා, ගැටලුකාරී වාතාවරණයකේ ගැටලු සියල්ල නිවෙන, ඔබේ බලාපොරොත්තු සියල්ල එලෙසින්ම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරියෙන් පැනියෙන් ඉතිරේවා. ගෙවල්වලට සියලු දේ ශක්තියෙන් පෝෂණයෙන් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. සියත සභාපතිතුමන්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාම යලි යලිත් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ආපු සියලු දෙනාටම ආදරෙයි ආදරෙයි බලන් ඉන්න සහ අපිත් එක්ක හැමදාම ඉන්න කලාශිල්පීන්ට ආදරේ කියමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබ අපගේ ශක්තිය බවට මතක් කරමින් සමුගන්නවා. කිරි ඉතිරේවා නව වසරේ. ගොඩමඩ සරුස
ශ්‍රී ලංකේ මුද්‍රකරණයේ මහජන නියෝජිතා.